नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। आरण्यकेनावसो भिक्खुना अभिधम्मे अभिविनये योगो करणीयो। संतावसो आरण्यकं भिक्खुं अभिधम्मे अभिविनये पञ्चं पुच्छेतारो। सचेयावसो आरण्यको भिक्खु अभिधम्मे अभिविनये पञ्चं पुट्ठो न संपायति तस्स भवन्ति वत्तारोति। සැම දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අනන්ත ගුණ ඇති සරුවච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ බුදු ගුණ සිහිපත් කරලා උන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ සුපරිසුද්ධ ධර්මස්කන්ධය සිහිපත් කරලා ඒ ධර්මය වර්තමාන කාලයේ දක්වාම සුරක්ෂිතව ආරක්ෂා කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පැමිණියා වූ වැඩම කළා වූ මහා සංඝ රත්නයේ ගුණ සිහිපත් කරලා ඒ ත්‍රිවිධ රත්නයට නමස්කාර කරමින් අපි අද මේ පින්වතුන්ට වස් ධර්ම දේශනාවේ තවත් ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට සූදානම් වෙනවා. අද ධර්මදේශනාව තුලින් මේ පින්වතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරියත්ති වශයෙන් කොටස් කරලා තිබෙන අභිධර්ම කාණ්ඩය පිළිබඳවයි. ඉතින් මේ අභිධර්ම කාණ්ඩය පිළිබඳව අභිධර්ම දේශනාව පිළිබඳව කියා දෙන මේ ධර්ම කොට්ටාසය හොඳට අහගෙන හොඳට මෙනෙහි කරගෙන හිතේ දරාගෙන ඒ වගේම එය මෙනෙහි කරගෙන ඒට අනුයාතව පිළිපැදලා ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන් නිවනින් සැනසෙන්නට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා කියලා අපි පළමු කොටම මේ අහගෙන ඉන්න සෑම දිනාටම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් මේ බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව පිළිබඳව අපි කරුණු ටිකක් කියනවා. මේ අභිධර්ම දේශනාව කියන එක මේ ලේසියමක් නෙමෙයි, බොහෝම ගැඹීරයි, ක්‍රමානුකූලව යන්ට. ඉතින් අද මේ අභිධර්මය පිළිබඳව කතා කරන මේ වෙලාවේ මෙතන ඉන්නවා වෙන්න පුළුවන් අභිධර්මයේ පිළිබඳව පොතපත කියලා තරමක් දැනුම හදාගත්ත මේ ළඟට බණ අහලා ඒ තුලින් ධර්මඥානීය ටිකක් හදාගත්ත ධර්ම කාරණා වැටහෙන තේරෙන පිරිසක් ඉන්න පුළුවන්. ඒ වගේම හොඳට අභිධර්මයේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නා වූ පිරිසකුත් එතන ඉන්න පුළුවන්. අභිධර්මයේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති වචන මාත්‍රේවත් අහපු නැති අය ඉන්නත් පුළුවන්. ඊළඟට වචනේ පමණක් දන්නවා, ඒකේ තේරුම දන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒ නිසා අපි අද මේ කතා කරන්නේ විශේෂිත මේ විවිධ පරාසයකට, ඒ කියන්නේ විශාල කොටසකට, එකම මණ්ඩලයකට නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ධම්මගවිසි සේනාසනයේ පින්වත් දායක පින්වතුන් අපි මේ පාර වස් ආරාධනා කරලා ශාසනයක කටයුතු සිද්ධ කරන පින්වතුන්ගේ ඉල්ලීමකුත් තිබුණා මේ අභිධර්මයේ කියන එක පිළිබඳව යම්කිසි හැඳින්වීමක් අපිට හඳුන්වා දීමක් ඊළඟට අපිට කියා දීමක් කරන්න කියලා. ඉතින් ඒක
ඇට උප උදව්වක් උපකාරයක් කිරීම වශයෙන් අද මේ පින්වතුන්ට අපි මේ ධර්ම කාරණා ටික කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පළමු කොටම අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පරියාප්ති ධර්මය තියෙනවා කොටස් තුනක්. දැන් මේ කතාව කියපුවාන් පස්සේ අපේ පින්වතුන් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ පරියාප්ති කියන්නේ කියලා. එතකොටත් ප්‍රශ්නයක් නේ. ධර්ම ගොඩවල් තුනක් තියෙනවා. ධර්ම ගොඩවල් තුනක් තියෙනවා. ඒක වචන දැනගන්න ඕනේ තේරුමක් දැනගන්න. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා. ඕක සිංහල විදියට. ඕකේ පාලියෙන් තියෙන්නේ මෙහෙමයි. පරියත්ති පටිපත්ති පටිවේද කියලා ධර්ම කොටස් තුනක් තියෙනවා. පරියත්ති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ කියන්නේ ඔය භික්ෂුන් වහන්සේලාට පනවපු විනය. ඊළඟට ඔය භික්ෂුන් වහන්සේලාට සහ රාජරාජ මහාමාත්‍යවරුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට වශයෙන් දේශනා කරපු ධර්ම කොටස් සූත්‍ර වශයෙන්. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විස්තරාත්මක මේ ඔය අභිධර්ම කොටස්. ඔය දේශනාවන්ට කියනවා පරියත්ති ධර්මය. ඒ කියන්නේ දේශනා කරපු අපි ඉගෙන ගත යුතු දැනගත යුතු ධර්ම කොටස්. බුදුරජාණන් වහන්සේගේ සරලව කියනවනම් දේශනාව. එහෙම නැත්නම් කියනවනම් ත්‍රිපිටකය. ඔකට කියනවා පරියත්ති දේශ පරියත්ති කියලා. දෙක පටිපත්ති කියන්නේ ඒ දේශනා කරපු විනයට අනුව, සූත්‍රවලට අනුව, අභිධර්ම න්‍යායට අනුව පුරණ පිළිවෙත. එහෙම නැත්නම් සීල කොටස, සමාධි, ප්‍රඥා. ඕවා වඩන වැඩි ආර්යෂ්ටාංගික මාර්ග කොටස. ඒකට කියනවා ප්‍රතිපත්ති පටිය මේ පරියත්ති පටිපත්තිය කියලා. ඒක ප්‍රතිපත්තිය මාර්ගය. ඒක තියෙන්න එපායි. ඊළඟට තුන පටිවේද. පටිවේද කියලා කියන්නේ මාර්ගඵල අවබෝධ කරගෙන නිර්වාණ ධාතුවට පත් වෙනවට ඒක ඇවිල්ලා ලොකුම ටාගට් එකනේ. ඒකනේ එම් එක. ඒක නිසා එතෙන්ද පත් වෙනවට කියනවා, ඒ ධර්ම අවබෝධ කරගන්නවට කියනවා මේ පටිවේදය කියලා. එතකොට ඉගෙන ගන්න දෙයක් තියෙන්න ඕනේ, පුරන්න දෙයක් තියෙන්න ඕනේ. ඊළඟට අපේ ගෝල් එක හැටියට ලබා ගන්න දෙයක් තියෙන්න ඕනේ. අපි මෙහෙමත් හිතුවොත් අපි ගමනක් යන්න. ගමනක් යන්න යනකොට ඒ ගමන පිළිබඳව අපි ඉගෙන ගන්නවා. යන්න ඕනේ විදිය හොඳට ඉගෙන ගන්න. ඒ වගේම නගර යන විදිය, බස් එකද, කෝච්චියද, ප්ලේන් එකද, කාර් එකද, පයින්ද, ඒ විදිය. ඊට පස්සේ නගර, ග්‍රාමාන්තර, ඒ වගේම යන ගමනේ දුර ප්‍රමාණය, ඊට පස්සේ දවස් ගාන, ආහාර පාන ඔක්කොම ඉගෙන ගන්න. ඒක ඉගෙනගෙන ඒකට අනුව සැලසුම් කරලා යනවා. දෙක ගමන. තුන්වෙනි කාරණේ තමයි ඉගෙනගත්ත දැනගත්ත දේට අනුව ගමනේ සිද්ධ කරා. අවසානයේදී ගමනාන්තයට යනවා. ඒක තමයි ඩෙස්ටිනේෂන් එක. ඒක තමයි ගමනාන්තය. ඒකට කරුණු තුනක් තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ තිබෙනවා දේශනාවක්. ඒ දේශනාවට කියනවා පරියත්තිය කියලා. ඒක අපි පරියත්තිය ඉගෙන ගන්න ඕනේ. දෙක ප්‍රතිපත්තිය පුරන්න ඕනේ. තුන අපි පටිවේදයේ හැටියට නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්න ඕනේ. දැන් අද මේ කියන්නේ යන්නේ පරියත්තියේ තිබෙනා වූ කොටස. දැන් පරියත්තිය කියන්නේ ත්‍රිපිටකය. ත්‍රිපිටක ධර්මයේ තිබෙනවා විනය, සූත්‍ර, අභිධර්මය කියලා කොටස් තුනක්. ඒ විනය තියෙන භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට ඒ කාලේ.
එතකොට භික්ෂූ භික්ෂුණීන් වහන්සේලාට පිළිපදින විදිය ආභිසමාචාරික වත්පිළිවෙත් කරන්න තිබෙන දේවල් නොකළ යුතු දේවල් ගමන් බිමන් විදිය කතාබතා කරන විදිය එවැගේම සැතපෙන විදිය දේශනා කරන විදිය ගුරුවරුන්ට සලකන විදිය සේනාසනයක ඉන්න විදිය ගමක ඉන්න විදිය පින්ඩපාතයේ කියන විදිය ඔක්කොම ටික කියලා දෙන කොටසට කියනවා විනය කියලා. ඒ විනයේ හික්මෙන්ට ඕනේ. එතකොට දෙක ඇවිල්ලා සූත්‍රාන්ත සූත්‍ර පිටකේ. ඒ සූත්‍ර පිටකයේ තිබෙනවා මෙහෙම. සූත්‍ර පිටකය එක එක චරිතවලට එක එක සිද්ධිවලට අනුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින් දේශනාව. කෙලෙස් පිළිබඳව, චරිත පිළිබඳව, ආශ්‍රව ධර්ම පිළිබඳව, මාර්ගයේ පිළිබඳව ඒ ඒ අයගේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවලට කියනවා සූත්‍ර පිටකය කියලා. ඒකේ ගොඩාක් සූත්‍ර තියෙනවා. තුන අභිධර්ම පිටකය. අභිධර්මයේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. කැවිල මේ පුජ්‍යලයෝ ගැන කියන එකක් නෙවෙයි. කැවිල ධර්ම විග්‍රහයක්. ඒ ධර්මයේ පිළිබඳව කරන ගැඹුරුම විග්‍රහය. ඒකට කියනවා අභිධර්මය කියලා. අභිධර්ම කොට්ඨාසය. එතකොට අද මේ පින්වතුන්ට මේ අභිධර්ම කොට්ඨාසයේ පිළිබඳව කියලා දෙනකොට මෙන්න මෙහෙම කකුත් තියෙනවා. සූත්‍ර දේශනාවල් වල අභිධර්මය විස්තර කරන්නේ නැහැ. හැබැයි අභිධර්මය විස්තර නොවන තැන් නැත්තේත් නැහැ. අනිත් කාරණේ තමයි මේ අභිධර්මය ඉගෙන ගන්නකොට මේ සූත්‍ර දේශනාවල නැති දෙයක් අභිධර්මයේ කියන්නේත් නැහැ. විනයට ගැළපෙන්නේ නැති දෙයක් අභිධර්මයේ කියන්නේත් නැහැ. ඒක නිසා මේ අවබෝධ කරගත්ත ධර්මය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රම කීපයක් තිබෙනවා. ඒකේ එකක් තමයි අභිධර්ම විස්තරය, එකක් තමයි සූත්‍ර ක්‍රමය. ඒකට කියනවා සූත්‍රාන්ත ක්‍රමය, අභිධර්ම ක්‍රමය කියලා. ඉතින් මේ ඉස්සර වෙලා මේක තිය දැනගන්නේ කොහොඳයි අපේ මේ පින්වතුන්ට. සමහර වෙලාවට කියනවා මේ අභිධර්මයේ පිළිබඳව ඔය එනවා දෘෂ්ටිකාරයෝ ඉන්නවනේ. කියන්නේ බුදුරජාණන් වහන්සේටත් වඩා, සැරියුත් ස්වාමින් වහන්සේටත් වඩා, මුගලන් ස්වාමින් වහන්සේලාටත් වඩා. දැන් ඊට පස්සේ ඔය පරම්පරාවේ ආපු ඒ ධර්මයේ රැකපු ස්වාමින් වහන්සේලාටත් වඩා තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න කොටසක් ඉන්නවනේ. තමන් හොඳට දන්නවා, තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා එහෙම කොටසක් ඉන්න දෘෂ්ටිගත වෙච්ච, මාන්නෙන් උද්දච්ච වෙච්ච, මාන්නෙන් හිත වැහී ගිය පිරිස් ඉන්නවනේ. ඔයගොල්ලෝ දෘෂ්ටිගතයින්, දෘෂ්ටිකාරයෝ. එය එක එක ඔය තමන්ගේ හිතට එන ජාති කියනවා මිනිස්සු මැද ප්‍රසිද්ධ වෙන්න, දැනුම පෙන්නන්ට, ඊට පස්සේ මම දන්නවා කියලා අනිත් අයට අඟවලා කීර්තිය ප්‍රශංසාව ලබා ගන්නට ඔහොම හිත තියන අය. ඉතින් ඒ ඇත් ඉතින් එක එක ජාති කියනවා. ඉතින් අපි මේ අපේ මේ පින්වතුන්ට ඒවා ඒ තරම් අදාළ වෙන්නේ නැහැ. ඉතින් මිනිසු කියන ජාති කියනවා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගන්න එක හොඳයි. එක තැනක සූත්‍රයක මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ගුලිස්සානි කියන සූත්‍රයේ. ඒ සූත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක් කියලා. ආරණ්‍යකේන ආවුසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ. ඒ කියන්නේ ආරණ්‍ය වාසීව ඉන්න භික්ෂූන් වහන්සේලා, භික්ෂූන් වහන්සේ විසින් කරුණු දෙකක් සම්බන්ධයෙන්, ධර්මතා දෙකක් සම්බන්ධයෙන් උත්සාහ කරන්න ඕනේ. යෝගෝ කරණීයෝ.
එතකොට අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා මේක කරන්න ඕනේ. මේ මේක දැනගත යුතු එකක් තමයි සන්තාවුසු ආරඤ්ඤිකං භික්ඛුං අවිධම්මේ අභිවිනේ පඤ්ඤං පුච්චිතාරෝ. ඒ කියන්නේ ඔය අරණ්‍යයට වෙලා ඉන්නකොට ආරණ්‍ය වාසීව ඉන්නකොට ඒ භික්ෂුන් වහන්සේලා ළඟට ඇවිල්ලා ඔය අභිධර්මයේ පිළිබඳව අභිවිනය පිළිබඳව ප්‍රශ්න අහන අවස්ථාවක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කියන්නේ අභිධර්මයේ කියලා කියන බුදුරජාන් වහන්සේගේ ගැඹීර වූ ධර්මයේ අභිවිනය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාපද කියවෙන්නා වූ කුඩානු කුඩා ශික්ෂාපල පද බිඳවද කන්ද විනය කියලා කොටසක් තියෙන ඒ කන්ද විනය විස්තර ක්‍රමය ඌවා ගැන ඇහුවොත් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් පඤ්ඤං පුච්චීතාරෝ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වගේ අවස්ථාවලදී ආරඤ්ඤිකෝ භික්ඛු අභිධම්මේ අභිවිනේ පඤ්ඤං පුට්ටුන සම්පායති. ඒ කියන්නේ කට පියාගෙන ඉන්නවා මොකක්වත් දන්නේ නැහැ. අපි ඉතින් මේ සිල් රකින්නවා නිස්කලංකව ඉන්නවා ඊට පස්සේ එහෙම කියලා යම් කිසි විදිහකින් ඒක මඟ හරිනවා. ඒ අභිධර්මයේ පිළිබඳව අභිවිනේ පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම හිමීට ලිස්සවලා මඟ හැරවල යවනවා. එහෙම වුණාට පස්සේ තස්ස භවಂತಿ වත්තාරි විසුන් වහන්සේලා ඒ විසුන් වහන්සේට නරක නාමයක් ඒ වාගේම අගුණයක් දෝෂයක් එනවලු. ඒ කියන්නේ මේ ආරණ්‍යයට වෙලා නිකාම නිකං ඔහෙ නිකං ඉන්නවා ඒකස් ආරණ්‍යේ සේරිවාරේනේ. මොකද්ද ඉතින් මේ හාමුදුරුවන්ගේ මේ අරණ්‍ය වාසීව වැඩ ඉන්නේ කියේ ඇති තේරුම මොකද්ද? අපිට මේ ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථාවකදී ඒකට निराකරණය කරගන්න අභිධර්මයේ පිළිබඳව අභිවිනය පිළිබඳව ඇහුවන් පස්සේ ඒකට පිළිතුරක් හොයාගන්න වෙන්නේ නැහැ කියලා ඒ විදිහට දෝෂයක් එනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවේ තිබෙනවා තස්ම එනිසා ආරඤ්ඤිකේන භික්ඛුනා ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා විසින් අභිධම්මේ අභිවිනේ යෝගෝ කරණීයෝ. අභිධර්මයේ පිළිබඳව අභිවිනේ පිළිබඳව ගැඹීර ධර්මයේ පිළිබඳව දැන ගැනීමට උත්සාහවත් විය යුතුයි, උත්සාහ කළ යුතුයි. ඔන්න එක තැන. ඔක මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන අභිධර්මයේ දැන ගැනීමේ වටිනාකම සහ ඒකේ තියෙන ප්‍රයෝජනය. තවත් තැනක් තිබෙනවා. ඒ තමයි ඔය සංගීති කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. සංගීති සූත්‍රේ. ඒකේ තියෙනවා ඒක දීඝනිකායේ තියෙන්නේ මේ නාථ කරන ධර්ම කියලා කොටසක් තියෙනවා. නාථ. ඒ කියන්නේ නාථ කරන තමන්ට පිහිට හදාගන්න ධර්ම. එහෙම තියෙනවා ධර්ම නාථ කරන ධර්ම 10ක් තියෙනවා. ඒක එකක් තමයි පුණචපරං ආවසෝ බික්කු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ උලාර පාමුජ්ජෝ. ඒ කියන්නේ ඊ타ත්ම හොඳට ප්‍රිය සම්භාෂණ ප්‍රිය කතා ඒ වගේම යම්කිසි හොඳ දෙයක් කියනවා නම් ධර්මයට කැමැතිව ධර්මකාමීව හොඳ යම්කිසි දෙයක් ගැළපෙන විදිහට අනිත් අයට ප්‍රසාදනීය විදිහට කතා කරන ප්‍රිය සමුදාහාර ගුණයක් තිබෙනවා නම් සන්තෝෂෙන් සතුටෙන් ඉන්නවා නම් ඒ අභිධම්මේ අභිවිනේ උලාර පාමුජ්ජෝ කියලා කියන්නේ අභිධර්මයේ පිළිබඳව ගැඹීර ධර්මයේ පිළිබඳව අභිවිනය පිළිබඳව හොඳ සන්තෝෂයක් සතුටක් හදාගෙන තියෙන්න ඕනේ. එතකොට යම්කිසි භික්ෂුන් වහන්සේ නමක්ගේ අභිධර්මයේ පිළිබඳව හොඳ දැනුමක් හදාගෙන ඒ පිළිබඳව කතනයක් කරනවා නම් විස්තර කරනවා නම් පිය විදිහට මනාප විදිහට ධර්ම විස්තර කරනවා නම් ආනේක නාථ කරන ධර්මය. අයම්පි ධම්මෝ නාථ කරනෝ. මේක තමන්ට පිහිට පිණිස පවතින ආරක්ෂා පිණිස පවතින ඉතාමත්ම හොඳ ධර්මයක් කියලා ඔන්න ඔය සූත්‍ර දේශනාවේ. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔය සූත්‍ර දේශනාවල අභිධර්මයේ පිළිබඳව ගොඩක් දේවල් භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා.
ඒ කියන්නේ විශේෂිත තැන් වල. හැබැයි විස්තර කරන්නේ නැහැ. ඒකට වෙනම අභිධර්මයක් කියලා තියෙනවනේ. අපේ මේ ස්වාමින් වහන්සේලාට තිබෙනවා මේ තමන්ගේ ගෝල බාලයෝ හදාගන්නට අවසරයක් තියෙනවා. තමන්ගේ ගෝල බාලයෝ හදන්නට අවසරයක් තියෙනවා. ඒ අවසරයට කියනවා ආචාර්ය භාවය උපාධ්‍ය භාවය කියලා. හැබැයි බිතුන් වහන්සේ නමකට තවත් කෙනෙක් උපසම්පදා කරන්නට, එතකොට ආචාර්යවරයෙක් හැටියට නිස කියන ගුරුත්වය ලබා දෙන්නට, එතකොට සාමණේර කෙනෙකුට සාමණේර ශික්ෂකයෙක් හැටියට ශිෂ්‍යයෙකුට මේ උදව් කරන්න උපකාර කරන්න උගන්නන්න හැම හාමුදුරන්ටම බෑ. කඩෙන් සිවුරක් ගත්තා, සාමණේර බණ දහම් පොත ඔය මොකක් හරි සාප්පුවකින් ගත්තා, හාමුදුර කෙනෙකුට ගාවට ගියා, ඊළඟට වාක්‍ය පාඩම් කරගත්තා, සිවුරු පටිය කඩේ වැඳගත්තා, සිවුර දාගත්තා ගියා. එහෙම මහානකම් නැහැ. කොහොම සිල්ලර පහේ වැඩපිළිවෙලක් නෙවෙයි මේ බුද්ධ ශාසනේ තියෙන්නේ. ඕකට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ විනයක් අවශ්‍යයක් නැහැ. ওই වගේ දේවල් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනය අවශ්‍ය වෙන්නේ නියම පිළිවෙතකට, ආර්ය පිළිවෙතකට යాగන්ටයි. ඒක ටිකක් ගැඹුරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා මහණෙනි ඔබලා තවත් සාමණේර කෙනෙකුට ධර්මයෙන් උදව් උපකාර කරනවා නම්, උපසම්පදා හාමුදුරුව කෙනෙකුට ආචාර්යවරයෙක් හැටියට ඉන්නවා නම්, තවත් හාමුදුරු කෙනෙක් උපසම්පදා කරන්නට යනවා නම්, මෙන්න මේ කරුණු පහ ලබාගෙන ක්වොලිෆයි වෙලා ඉන්න ඕනි කියලා. මොකද්ද? පටිබලෝ හෝති අන්තේ වාසින් වා සද්දි විහාරින් වා ආභි සමාචාරිකා සික්ඛා සික්ඛාපේත. ඒ කියන්නේ හැසිරෙන විදිය, කනබොන විදිය, යන එන විදිය කියලා දෙන්න හොඳට ගෝලියාව හික්මවන්න පුළුවන් දැනුමක් තියෙන්න ඕනේ. ඒක විනය සම්බන්ධයෙන් හැසිරවීමේ දක්ෂතාවය තියෙන්න ඕනේ. Taman දන්නේ නැතුව අනිත් කෙනෙක් හදන්න බෑනේ. දෙක, ආදි බ්‍රහ්මචර්යාය සික්ඛා විනීතු. ඒ කියන්නේ ඔය සිතින් මේ කයින් වචනින් සිද්ධ වෙන වැරදි පිළිබඳව කියා දීලා, ඒකේ තියෙන බැරෑරුම්කම කියා දීලා බ්‍රහ්මචර්ය විනයෙහි හික්මවන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒක තමන් තුළ නැතුව තව කෙනෙකුට දෙන්න බෑනේ. ඒක නිසා ඒ ක්වොලිෆිකේෂන් එක තියෙන්න ඕනේ. දෙකයි. තුන, අභිධම්මේ විනීතු. ඒ ස්වාමින් වහන්සේට අභිධර්මයේ පිළිබඳව කියලා දීලා, අභිධර්මයේ තිබෙන ගැඹුරුතෙන් කියලා දීලා, අභිධර්මය anu කුමක්ද කියලා කියලා දීලා, අභිධර්මයේ හික්මවන්ට, අභිධර්මයේ දැනුම ලබා දෙන්න පුළුවන් ධර්ම හයිය තියෙන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේට. ඔය තුන්වෙනි කාර්යය. අනිත් එක අභිවිනයේ විනේතු. කන්ද විනය කියලා එකක් තිබෙනවා. ඒ කන්ද විනය පිළිබඳව කියලා දෙන්න හයිය තියෙන්න ඕනේ, දැනුම තියෙන්න ඕනේ. අනිත් එක මේ යම්කිසි දෘෂ්ටියක් ඇති වුණොත්, එහෙම සැකයක් ඇති වුණොත් ඒක පහ කරලා දෙන්න, පහ කරලා හරින්න ඒ දෘෂ්ටිය, ඒ විතර්කේ නැති කරන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ ඒ බිතුන් වහන්සේට. එතකොට ඒ අභිධර්මයේ පිළිබඳව දැනුමක් ඇති, ඒ ධර්ම කරුණු පහ පිළිබඳව හොඳ දැනුමක් තිබුණොත් විතරයි අනිත් කෙනෙක් මහාන කරන්න, උපසම්පදා කරන්න ගුරු තනතුරු ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ අභිධර්මයේ කියන එකේ ක්වොලිෆිකේෂන්. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුණීන් වහන්සේලා හිටියානේ. ඒ භික්ෂුණීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ළඟට ඇවිල්ලා ඔහේ නිකන් ප්‍රශ්න අහනවා. ඉතින් බැලුවන් පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහන්නේ යමක් දැනගන්නනේ. ඉතින් ඒකින්ද කිව්වට කමකුත් නැහැ. හැබැයි ඒ භික්ෂුන් වහන්සේ, භික්ෂුණීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාගෙන්
අහනවා ප්‍රශ්න විනය ගැන අහනවා ධර්මයේ ගැන අහනවා සූත්‍ර ගැන අහනවා අභිධර්මයේ ගැන අහනවා ඉතින් හැබැයි නොයේ ප්‍රශ්න අහනවා ඒ අවස්ථාවේදී මේ බුදුරජාන් වහන්සේ පැනවීමක් කරලා තිබුණා ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා දැන් අපි දැන් මේ ඉංග්‍රීසි සමාජී ඉංග්‍රීසි සමාජයේ තියෙනවානේ එක්තරා විදියක මේ ඉස්සර වෙලා ගේට් එකක් ඕපන් කරගන්නවානේ යම්කිසි මිනිසෙකුගෙන් ප්‍රශ්නයක් අහනකොට මේ මෙහෙම තියෙනවා මේ අපි දැන් මෙහෙ බටහිර තියෙනවා මෙහෙම එකක් කියනවා would you mind if I ask something from you කියලා අහනවා ඒ කියන්නේ මං පොඩ්ඩක් මොකක් හරි කාරණයක් අහන්න යනවා ඒකට කමක් නැද්ද කියලා අහනවනේ එහෙම නැත්තම් කියනවා I would like to know something from you එහෙම ඔබ වහන්සේ ඔබගෙන් අහන්න දෙයක් තියෙනවා ඒ පොඩ්ඩක් ගේට්ටුවක් ඒ කියන්නේ පොඩි ඕපනින් එකක් තියෙනවා ඕක අපේ භික්ෂු සමාජෙත් තියෙනවා කියනවා අවසරයි ස්වාමින් වහන්ස මේ මට දෙයක් අහන්න තිබෙනවා එහෙම ඉස්සර වෙලා අවකාශයක් අවසරයක් පරිසරයක් හදාගෙන ඕනේ ප්‍රශ්න අහන්න එහෙම නැතුව අහන්න හොඳ නැහැ හැබැයි බිතුන් අර බුදුරජාණන් වහන්සේ කාලේ බිතුණින් වහන්සලා කරේ මොකද්ද ගිය ගිය හැමතැනම එක එක දාදී අහන්න පටන් ගත්තා හැබැයි අවකාශය හදන්නේ කියන්නේ ඉස්සෙල්ලා අහන්නේ මම ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා එහෙම අහන්නේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ඔය මේ ඔය කාරණේ ගියා මේ භික්ෂුණීන් වහන්සේලා හැමතැනම ප්‍රශ්න අහනවායි කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන්ට ශික්ෂාපදයක් පැනෙව්වා. භික්ෂුණීන්ට ශික්ෂාපදයක් පැනෙව්වා ඉස්සර වෙලා අවසර ලබාගෙන ඒ ප්‍රශ්නය අහන්න අහන එක අවසර ලබාගෙන ඊට පස්සේ අහන්න කියලා. ඒ අහනකොට මෙහෙමයි සුත්තන්ති ඕකාසං කාරාපෙත්වා විනයංවා අභිධම්වං අභිධම්වංවා පුච්චති ආපත්ති පාචිත්‍ය පාචිත්‍යස්ස කියලා කියන්නේ මම සූත්‍ර පිළිබඳව ස්වාමීනි ප්‍රශ්නයක් අහනවා කියලා අවසර ගන්න එහෙම අවසර අරගෙන එයා අහන්නේ විනයංවා අභිධම්වං අභිධම්මංවා පුච්චති විනය ගැන හෝ අභිධර්මයේ ගැන අහනවා ගැලපෙන්නේ නැහැ. එතකොට වරදක් වෙනවා. එයා පර්මිෂන් ගත්තේ අවසර ගත්තේ සූත්‍ර ගැන අහන්නයි. එහෙනම් සූත්‍ර ගැන අහන්න ඕනේ. අභිධර්මයේවත් විනය ගැනවත් අහන්න බෑ. එහෙම නැත්තම් මෙහෙම කරනවා. විනයේ ඕකාසං කාරාපෙත්වා. විනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න කියලා අවසර ගන්නවා. සුත්තන්තං වා අභිධම්මං වා පුච්චති ඊට පස්සේ ආ සූත්‍ර ගැනයි අභිධර්මය ගැනයි ආනවා එහෙම උනම් පස්සේ තී භික්ෂුණීන්ට භික්ෂුණියට වරදක් වෙනවා ආපත්‍යක් වෙනවා එහෙම නැත්තම් මෙහෙම කරනවා අභිධම්මේ ඕකාසං කාරාපෙත්වා අභිධර්මයේ පිළිබඳව ප්‍රශ්න අහනවායි කියලා ඒ භික්ෂුණිය අවසර ගන්නවා අවසර අරගෙන සුත්තන්තං වා විනයං වා පුච්චති සූත්‍ර ගැන හෝ විනය ගැන හරි ප්‍රශ්න අහනවා එහෙම උනායින් පස්සෙත් මේ ඔය භික්ෂුණියට වරදක් වෙනවා. ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලාට ඔය භික්ෂුණීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා කරුණු තුනක අහනවා නම් අභිධර්මයේ ගැනවා නම් අහනවා නම් අභිධර්මයේ ගැන අහන්න අවසර ගන්න. විනය ගැන අහනවා නම් විනය ගැන අහන්න අවසර අරගෙන ඒක ගැන අහන්න. ඊළඟට සූත්‍ර ගැන අහනවා නම් ඒ ගැන අහගෙන ඒ සූත්‍ර ගැන දැනගන්න. ඔන්න ඔය විදිහට අභිධර්මය සම්බන්ධයෙන් යම් යම් රෙගුලාසි විනය රෙගුලාසි නීති රෙගුලාසි ඊට පස්සේ අභිධර්මයේ දැනගැනීමේ තිබෙනා වූ අවස්ථා ඔය ගොඩාක් ඔය සූත්‍ර දේශනාවල් වල තැන් තැන් වල තිබෙනවා. හැබැයි අභිධර්මයේ පිළිබඳව විස්තරයක් නැහැ. විනයෙත් නැහැ. සූත්‍රෙත් නැහැ. ඔය අභිධර්ම පිටකේ තියෙන විදිහට නැහැ. හැබැයි ඇයි බලන්නකෝ මේ
සූත්‍රවල අභිධර්ම කොටස් අභිධර්මයේ විදිහට විස්තර කරලා නැති හේතුව ඒකට අභිධර්ම විස්තරය කියලා වෙනම එකක් තියෙනවා. ඒක නිසා සූත්‍රේ විස්තර කරන්නේ නැහැ ඒ විදිහට. හැබැයි අභිධර්ම කියන එක සූත්‍රවල නැති ධර්මයකුත් නෙවෙයි විස්තර කරන්නේ. සූත්‍ර දේශනාවල් වල කරන දේශනාවක්ම තමයි තවත් විස්තරාත්මකව ඔය අභිධර්මයේ තියෙන්නේ. අපේ පින්වතුන්ට දැනගන්න මේ කියන්නේ. දැන් බලන්න මේ සම්මුති දේශනා පරමාර්ථ දේශනා කියලා තිබෙනවා දේශනා ක්‍රම දෙකක්. සම්මුති දේශනාව කියලා කියන්නේ ලෝකයට සම්බන්ධව ඔය නම් ගම් ඇතුව පුද්ගල නාම ගම් වල නාම ඇතුව ඊට පස්සේ ඒගොල්ලෝ පරිහරණය කරන දේවල් පිළිබඳව නම් ඇතුව ඔය ව්‍යවහාර මිනිස්සු ව්‍යවහාර කරන්නා වූ භාෂාව අරගෙන මිනිස්සු ව්‍යවහාර කරන්නා වූ වචන අනුසාරයෙන් ඒ පලාත් ඒ හැටිය ගැන කියනකොට ඒවට කියන සම්මුතියේ පිහිටා ධර්ම දේශනා කරනවා කියලා කියන සම්මුති දේශනාව. දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙන බලන්න. එක අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු සද්ධාවන්ත මිනිසෙක් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා මේ භික්ෂුන් වහන්සේලාට දානෙට වඩින්න කියලා. එයාගේ ගෙදර තියෙන තැනත් කිව්වා අවල් තැන කියලා. එතකොට එන වෙලාවත් කිව්වා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා. එතකොට රජගහනුවර කියලා තැනකුත් තිබුණා. ආරාමයේ කියලා තැනකුත් තිබුණා. යන පාරකුත් තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාගේ තියෙනවා යහවල් ස්වාමීන් වහන්සේගේ නම මේක මේ නම කියලා හම් තියෙනවා. ඒ එතකොට ඒ දාන දායකයාටත් තිබෙනවා නම. දැන් මේවා සාමාන්‍ය මිනිසුන් දන්න දේවල්. සාමාන්‍ය මිනිසුන් දන්න දේවල්. යම් මිනිසෙකුට නමක් තියෙනවා. ඊළඟට ඒ මිනිස්යාගේ අහවල් බ්‍රාහ්මණය වංගීස බ්‍රාහ්මණය දන්නව නමක් තියෙනවා. ඒ වාගේම අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණය නමක් තියෙනවා. ඒ මිනිස්යා ඉන්න තැන ඒ ගමේ නම හැරෙන හන්දිය නම ඊට පස්සේ යාගේ අම්මගේ තාත්තගේ නම ඕව මිනිසු දන්නවා. යන පාරවල් ඕව දනෝ සම්මුතියේ තිබෙනා වූ සම්මුති නාම සම්මුති ව්‍යවහාර සම්මුතියේ කතන. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ සම්මුතියේ තිබිච්ච දේවල් පාවිතා කරා. දැන් සාක්‍ය මිනිසුන්ට සාක්‍ය මිනිසු කියලාම කිව්වා. උන්වහන්සේට පිය රජතුමා තැබුවා සිද්ධාර්ථ කියලා නමක්. ඒ සිද්ධාර්ථ නම උන්වහන්සේ පස්සේ කාලේ කිව්වා මට මේ නම තිබුණේ. අපේ පරම්පරාව සුද්ධෝදන රජතුමා මගේ තාත්තා මහා මායා දේවී අම්මා ඔය තියෙන්නේ සූත්‍ර දේශනාවල දේශනා කරලා. ඉතින් බුදු වුණාට පස්සේ උන්වහන්සේ සම්මුතිය ඔක්කොම අකුඩුවලා අතහැරලා දැම්මේ නෑ. මිනිස්සු ව්‍යවහාර කරන දේනේ. එතකොට රජතුමෙක් හිටියා මගධ රාජ්‍යයේ ඒ බිම්බිසාර රජතුමා කොසල් රාජධානියේ කොසල් රජතුමා ඔය වගේ සම්මුතියේ ඉඳගෙන සම්මුතියේ පිහිටා දේශනා කරනවා. ඒ දේශනාවට කියන සූත්‍ර දේශනාවල් කියලා. විනය පිළිබඳව තියෙන්නේ සම්මුති දේශනා. සම්මුතියේ හැටියට තමයි ඔය කටයුතු කෙරෙන්නේ. එතකොට සූත්‍ර දේශනාවල් වල දේවතාවෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, මිනිස්සුයෝ ඉන්නවා, තිරිසන් සත්තු ඉන්නවා, එයාට නම් තියෙනවා. එතකොට ඔය භාවිතා කරන්නාවු තියෙනවනේ ඔය මේ හැඳි ගෑරූපු දේවල්, වලං පිඟන් ආදි දේවල්, අල්මාරි කබඩ ඕවා ඔක්කොම සම්මුතිය කරගත්ත දේවල්. ඕවා මිනිස්සුන්ට කියලා දෙනකොට හරි ලේසි. ඒ කියන්නේ මිනිස්සු එදිනදා පාවිච්චි කරන භාවිතා කරන දේවල්නේ. ඒ වාගේ දේවල් ලේසි. එතකොට පරමාර්ථ දේශනා කියලා වෙනම එකක් තියෙනවා. පරමාර්ථ දේශනාවල් වලට යනකොට අර තරම්ම වැඩි ලේසි නෑ. සම්මුතිය වගේ.
ඒකෙ තිබෙන්නේ සම්මුතියේ තියෙන දේවල් වෙන විදිහකට විග්‍රහාත්මක බැලීමක් තියෙන. දැන් ඔය තියෙනවනේ වෙළඳ නාමවලින් තිබෙන ප්‍රොඩක්ට්ස් තියෙනවනේ. ඒ කියන්නේ නිෂ්පාදන, ආහාර ඒ වගේ තිබෙනවා. සරලව කොහොමද ගන්නේ අපි මේ? අපි සෝයා මේ සෝයා වතුර බොනවනේ. සෝයා වතුර, ඒ සෝයා යකි දැන් අපි බලමු සෝයා කියන එක දන්නව කවුරුත්? ඉතින් ඒ සෝයා හැදෙන්නේ කොහෙද? රටක් දන්නවා. ෆාම් එකේ සමහර නමක් දන්නවා. ඒවා පැක් කරන තැනක් දන්නවා. හැබැයි සෝයා කියලා බොනකොට, සෝයා කියලා බොනකොට ඒ සෝයා වල තිබෙන අන්තර්ගතය තව තියෙනවා. මේ ඔය ඒ සෝයා පැකට් එක ගත්තාන් පස්සේ තියෙනවා ඒකේ අර න්‍යූට්‍රිෂන් ඉන්ෆර්මේෂන් ලිස්ට් එකක් තිබෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙනවා සැචුරේටඩ්, අන්සැචුරේටඩ්, ප්‍රෝටීන්, ඊට පස්සේ ඔය කැලරි, ඔය ಜಾති ලිස්ට් එකක් තියෙනවා. ඒවා ඇවිල්ලා මේ ඉදිනෙදා අපි කතා කරන ඒවා නෙවෙයි. ඒවා අපි කතා කරන ඒවා නෙවෙයි. ඒවා දන්නෝ දන්නවා. ඒ පිළිබඳව කෙමිස්ට්‍රී සහ ඊට පස්සේ ෆුඩ් අයිටම් පිළිබඳව මේ ඩීටේල්ස් ඉගෙන ගත්තා අය දන්නවා. මේ කියන්නේ මේක, මේ කියන්නේ මේ කියලා. හැබැයි අර ඒ කියන්නේ අර ෆුඩ් වල, ඒ කියන්නේ ইনফরমේෂන් අර ලිස්ට් එකේ තියෙනවනේ විස්තරාත්මක කෙමිස්ට්‍රී කරන ඒ වගේ. ඒ කෙමිස්ට්‍රී ইনফরমේෂන් ටික ඔක්කොම තමයි අපි සෝයා බොනවා කියලා බීලා තියෙන්නේ. එතකොට බලන්න දෙකම එකයි, විස්තරේ වෙනස්. දැන් තව එකක් අපි හිතමු. ඒක නිසා මේ අභිධර්මයේ කියලා කියන්නේ අර සම්මුතියෙන් එහාට ගිහිල්ලා ඒ සම්මුතියේ කතා කරන දේ විස්තර වශයෙන් බෙදලා 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 බලන, ඉගන්නන, ඉගැන්විලට තමයි කියන්නේ අභිධර්ම කියලා. දැන් මෙහෙම හිතන්න, අපි මේ වතුර බොනවනේ. වතුර බොනවා. අපි කවුරුද දන්න වතුර? සිංහල භාෂාවෙන් වතුර කියනවා. ඊට පස්සේ හින්දි භාෂාවෙන් පාන් කියන පානි කියනවා. දෙමළ භාෂාවෙන් තන්නි කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් වෝට කියනවා. ජර්මන් භාෂාවෙන් වස කියලා කියනවා. බැලුවම පස්සේ මෙයා වචන සෙට් එකක්. ජර්මන් භාෂාවෙන් වස, ඉංග්‍රීසි භාෂාවෙන් වෝට, දෙමළ භාෂාවෙන් තනි, සිංහල භාෂාවෙන් වතුර, එහෙම නැත්නම් ජලය. තවත් එකක් තියෙනවා පෑන්. හින්දි භාෂාවෙන් පානි, පාලි භාෂාවෙන් පාන, පාන. ඉතින් මේවා ගත්තයින් පස්සේ ජල කියලත් කියන, උදක කියලත් කියන පාලි භාෂාවෙන්. දැන් මේ ඔක්කොම ටික එක එක පළාත්වල තියාගත්ත නම්, දැන් අපි බොනවා වතුර බොනවා කියලා. දැන් ඕකේ වතුර කියන එකේ අපි විස්තර වශයෙන් ගිහලා ඒකේ ඇත්තට මොනවද තියෙන්නේ කියලා බැලුවාන් පස්සේ තියෙන්නේ H2O කියලා. H2O නේ තියෙන්නේ. අපි ගිහිල්ලා ඉල්ලන්නේ නැහැ මට H2O බෝතලයක් දෙන්නකෝ කියලා කිව්වද නැහැ. එහෙම නැත්නම් මට H2O කෝප්පයක් ගේන්න මට පිපාසයි කියලා කියන්නේ නැහැ. හැබැයි H2O තියෙනවා. ඒක තමයි කෙමිස්ට්‍රි ලැන්ග්වේජ් එක වතුර හැඳින්වීමට. එතකොට අපි සාමාන්‍ය භාවිතාවේ කරන්නේ වතුර කියලා. දැන් බලන්නකො ওই දෙකම දැනගෙන තිබුණා නම් කොච්චර ලස්සනද කියලා. ওই දෙකම H2O කියන එකේ තේරුම වතුරට කියන කිමිස්ට්‍රි ලැන්ග්වේජ් එක කියලා, ඒකේ සංයුති නාමය කියලා දැනගත්තා නම් කොච්චර වටිනවද කියලා බලන්න. එතකොට අපි මුලා වෙන්නේ නැහැ. එතකොට මේ තව එකක් තිබෙනවා. ඔය තියෙන පැනඩෝල් කියලා ජාතියත් ඒකේ තියෙනවා. මේ කෙමිස්ට්‍රි එකේ තියෙන පැරසිටමෝල්
පැරසිටමෝල් මේ කෙමිස්ට්‍රි අඩුම අවම මිලිග්‍රෑම්ස් ගානක් ඔහි තියෙනවා. හැබැයි අපි එක්කෝ ගන්න එක පැන්ඩෝල් කියන වෙළඳ නාමය. ඒ පැනඩෝල් කියන එක කවුරුත් දන්න. ඒකෙ තිබෙන අභ්‍යන්තරයක එකේ තියෙන කෙමිස්ට්‍රි එහෙම නැත්නම් මෙඩිසිනල් ඉන්ෆර්මේෂන් එක වැඩි භාවිතී නෑ. ඔන්න ඔය වගේ තමයි සූත්‍රයි අභිධර්මය. සූත්‍ර දේශනාවල් වල තිබෙනා වූ කොටස් අභිධර්මයේ හොඳට ඩීටේල්ස් විස්තර කරනවා. ඩීටේල්ස් හොඳට කියලා දෙනවා. හැබැයි හරියට පැහැදිලිව පිරිසිදුව දැනගත්තාන් පස්සේ ගහක් දිහා බලපු ගමන් කියන්න පුළුවන් මේකේ තියෙන මේවයි කියලා. ඊට පස්සේ වතුර දිහා බලපු ගමන් කියන්න පුළුවන් මේකේ අන්තර්ගතය මේකයි කියලා. මිනිස්සෙක් දිහා බලපු ගමන් කියන්න පුළුවන් මේ මිනිස්සයා හැදිලා ඉන්නේ මේකෙන් කියලා. එහෙම වුණාම වටිනාකම තමයි අපි පුද්ගල සංඥාවට යන්නේ. දැන් මිනිස්සෙක් බැලුවම මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. එයාට නමක් තියෙනවා. අපි හිතමු එයාට සිරිවර්ධන කියලා නම දාලා තියෙනවා. සිරිවර්ධන කියලා නම දැම්මට එක්තරා විදියක ධර්ම ගුලියක්, ධර්ම කලෙක්ෂන් එකක් හඳුන්වන්නට භාවිතා කරන සම්මුති වචනයක් කියලා අපිට දැනෙනවා. හැබැයි මේ මිනිස්සයා කියන කෙනා බෙදලා 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 කොටස් කරලා බැලුව විස්තර කරලා බැලුවෙන් පස්සේ මිනිස්සයා කියලා උඩින් සම්මුතිය හඳුන්වපු කෙනා අපිට බෙදාගෙන යනකොට හඳුනා ගන්න බැරි වෙනවා. එයා නැති වෙලා යනවා. ඒක නිසා පරමාර්ථය හැංගිලා තියෙනවා. පරමාර්ථ ධර්ම කියන ඒවා හැංගිලා යට වෙලා පේන්නේ නැතුව තියෙනවා. H2O හැංගිලා යට වෙලා පේන්නේ නැතුව තියෙනවා. මතු වෙලා අපිට පේන්නේ අපි භාවිතා කරන වතුර. ඒ වගේ තමයි සෝයා වල තිබෙන්නා වූ අර න්‍යූට්‍රිෂන් ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් න්‍යූට්‍රිෂන් ඩීටේල්ස් ඒ ඔක්කොම තිබෙන්නා වූ රසායනික ගති ඉලිප්පිලා නැහැ. ඒව වැහිලා තිබේ. සෝයා වතුර හැටියට තියෙන්නේ. පැනඩෝල් ගත්තම ඒකේ තිබෙන්නා වූ අර වේදනා නාශක පැරසිටමෝල් ගතිය උඩට නැහැ. ඒක නිකන් පොඩි පෙත්තක් හැටියට ඉලිප්පිලා තියෙන්නේ. අපි මේ කියන්නේ සාමාන්‍යයෙන් පැනඩෝල් පෙත්තක් ගන්නව කියලා මේ භාවිතා වචනයක් කියන්නේ. හැබැයි ඒකේ තිබෙනා වූ අන්තරයේ ක්‍රියාකාරී ස්වභාවය ඔක්කොම ඒකේ තියෙනවා. ඒක නිසා මේ පරමාර්ථ ධර්ම හැංගිලා යට වෙලා ගිලිලා තියෙනවා. ඒක තමයි ඇත්ත. අපි දාපු උඩට ඉලිප්පිලා තියෙන්නේ අපි දාපු සම්මුති වචන. සම්මුතියේ තිබෙනා වූ දේවල් උඩට ඉලිප්පිලා පේන. ඒක නිසා අපි හැම වෙලාවෙම රණ්ඩු කරන්නේ පරමාර්ථත් එක්ක නෙවෙයි. රණ්ඩු කරන්නේ හැප්පෙන්නේ වාද කරන්නේ අපි මේ උඩින් දාගත්ත සම්මුති වලට. භාවිතා කරන පරිසරයේ අපි රණ්ඩු වෙන්නේ. හිතනරක් කරගන්නේ. ලෝභ කරන්නේ. හැබැයි පරමාර්ථයට ගියාන් පස්සේ අපිට අර ලෝභ කරන්න, රණ්ඩු වෙන්න, ඒ වාගේ මත මතාන්තර හදාගන්න තියෙන එක්කෙනා නැති වෙලා යන නිසා ඒ පරමාර්ථ වලට යනකොට ඒකේ ගැඹුරු තැනට යනකොට අපිට රණ්ඩු වෙන්න කෙනෙක් නැති නිසා රණ්ඩු ඉවර වෙනවා. ඒ වාගේ වාද කරන්න නැති නිසා වාද ඉවර වෙනවා. පුද්ගලයෙක් නැති නිසා පුද්ගලයෝ කියන වාතාවරණය. එතකොට අවසානයේදී අපිට ඉතුරු වෙන්නේ ධර්ම කොටසක් විතරයි අපි දකින්න. අන්න ඒක අභිධර්මයේ දැනගැනීමේ වටිනාකම. ආත්ම සංඥාව, ආත්ම හැඟීම, ආත්ම දෘෂ්ටිය අතහරින්න. ඉතාමත්ම ප්‍රබල ඖෂධයක්. ප්‍රබල සාධකයක්. ප්‍රබල ඉතාමත්ම බලවත් උදව්වක් උපකාරයක්. අභිධර්මයේ දැනගැනීමෙන් ධර්ම පරමාර්ථ ධර්ම විස්තරාත්මකව දැනගැනීමෙන් පිළිවෙලකට දැනගැනීමෙන් අපිට ප්‍රයෝජනෙ ඔකේ තියෙනවා. ඊළඟට ওই ටිකත් උහුම දැනගෙන තව කාරණයක් කියන්න ඕනේ. මේ අභිධර්මයේ
තිබෙනවා ඇත්තටම ධර්ම ග්‍රන්ථ හතක් තිබෙනවා. ඒක ඉතින් ඔක්කොම කියන්න බෑ මේ වෙලාවේ. දන්නවනේ පොඩි ලාබාල එහෙම නැත්නම් අපේ ප්‍රාථමික පිරිසක් වෙන්න ඇතිනේ මේ අහගෙන ඉන්නේ. වැඩි ඈත් ඇති බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාවේ දැනට තිබෙන අපේ තේරවාදී ස්වාමින් වහන්සේලා බොහොම ඕනෑකමයි. බොහොම කැප වෙලා ආරක්ෂා කරගෙන ආපු අභිධර්ම ධර්ම විග්‍රහයි පොත් හතක් තියෙනවා. පළවෙනි එක තමයි ධම්මසංගණී ප්‍රකරණය කියලා කියන්නේ. ධම්මසංගණී ප්‍රකරණය පොත පළවෙනි එක. ඒකේ තියෙන මාතෘකා ඉතින් අය විස්තර කරලා තියෙනවා. සිත කියන්නේ මොකද්ද? චෛතසික රූප පිළිබඳව කොටස් කොටස් කියලා තියෙනවා. දෙක විභංග ප්‍රකරණය කියලා පොතක් තියෙනවා. ඒකේ කොටස් විස්තර කරනවා. සූත්‍රවල කියලා තියෙන දේවල් අරගෙන විස්තර කරනවා. හරියට කියනවා නම් ඒක හරියට අපි ගන්නවා වෙලකට ගිහිල්ලා පලා කඩන. වෙලකට ගිහිල්ලා පලා කොට ඉතින් පලා දිගයිනේ. ඔය මුගුණු වැන්න ගොටු කොළ දිග කොළ ගේන්නේ. එහෙම ගෙනල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා එකට මිටි මිටි කරලා කපනවා පිහියේ. කැපුවම පස්සේ පුංචි 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 කෑලි. පස්සේ ඒක අපි ඒක මැල්ලුම හැටියට තමයි කන්නේ. කියන්නේ පොඩි කෑලින්. ඔයගේ ඔය සූත්‍ර දේශනාවල් වල විග්‍රහ කරන සමහර ධර්ම කොටස් අරගෙන පොඩියට 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 කාණ්ඩ කළා කාණ්ඩ කළා කාණ්ඩ කළා බෙදලා දක්වන කොටසක් තියෙනවා. ඒකට කියනවා විභංගය කියලා. භංග කියලා, භංග කියන්නේ විශේෂයෙන් කඩනවා, කොටස් කරනවා කියන, බෙදා දක්වනවා කියන එකනේ. ඒක නිසා විභංග ප්‍රකරණී තිබෙනවා. ස්කන්ධ කොටන කඩන හැටි, ධාතු ස්වභාවය කඩන හැටි, ආයතන ධර්ම බෙදෙන හැටි, ওই විදිහට විස්තර විග්‍රහ තියෙන. ඒකට කියනවා විභංග ප්‍රකරණී කියලා. පළවෙනි එක ධම්මසංගණී ප්‍රකරණය. හරි ගැඹුරුයි, හරි රහයි. ඊට පස්සේ විභංග ප්‍රකරණය. ඒකත් ඒ වගේ බෙදෙන විදිහ කියලා දෙනවා. බෙදන්න බෙදන්න හරිම රහයි. ඊළඟට තුන ධාතු කතා කියලා තියෙනවා. ධාතු ස්වභාවයන්ගේ පිළිබඳව විස්තර කතාව. හතර පුද්ගල පඤ්ඤාතිය කියලා එකක් තිබෙනවා. පුද්ගල පඤ්ඤාතිය කියලා කියන්නේ ඔය කියනවානේ මේ ඔය බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල තියෙනවානේ මේ මෙහෙම පුද්ගලෙක් ඉන්නවා, මෙහෙම පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒ වගේ පුද්ගලයෝ පිළිබඳව කියපු දේවල් කොහොමද ඒ පුද්ගලයා වෙන්නේ නොවෙන්නේ කියලා ඒ විස්තර කතා කරනවා. හොඳට ඒත් මේ ඇත්තට පුද්ගලයෙක් ඇති පුද්ගලයෙක් නැහැ. ඒ පුද්ගලයා ඇයි ඒ විදිහට කියන්න මොන කාරණයක් නිසාද කියන එක විස්තර කළාද. එතකොට ධම්ම සංගණි ප්‍රකරණේ තිබෙනවා, විභංග ප්‍රකරණේ තිබෙනවා, ධාතු කතා සම්බන්ධව කතනය කරන කොටසක් තිබෙනවා, පුද්ගල පඤ්ඤත්තිය කියලා. පුද්ගල පඤ්ඤත්තිය කියලා කියන්නේ පැනවීමක්. පුද්ගලයේ කියලා පනව ගන්න ඒ විස්තරය කියනවා පුද්ගල පඤ්ඤත්තිය. ඊට පස්සේ තියෙනවා කතාවත්තු කියලා කොටසක් තියෙන එක. ඔය මොග්ගලීපුත්ත සිස්ස ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මාතෘකා ධර්ම න්‍යායයකට අනුව විස්තර කරපු වාද කඩනයක් තියෙනේ කතාවත්තු කියලා. තව තියෙනවා යමක ප්‍රකරණය කියලා. හරි වටිනවා ඒ යමකේ කියලා කියන්නේ මේ යුගල ධර්ම යුගලයන් විස්තර කරන විදියක්. දැන් දිනවනේ මේ අපි සරලව ගත්තොත් එහෙම කාලු සුදු ඌස මහත මේ කියන්නේ පහළ උඩ, ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ වම දකුණ, ඔය සරලව ගත්තෙ. මේ වගේ යම්කිසි දෙයක යම්කිසි දෙයක් ගත්තාන් පස්සේ ඒකේ තිබෙනවා මේකේ යුගල ගතියක්, ක්‍රියා යුගලයක් තිබෙනවා. ඒක ධර්ම යුගලයක් තිබෙනවා. ඒ ධර්ම යුගලය කියාපාන යමක. යමකේ කියලා කියන්නේ ඩුවෙල් කියන එක. ඒ කියන්නේ කපල්, ඩුවෙල්, ඩබල් ඔය වචන තමයි යමකේ කියලා කියන්නේ. එතකොට හරියට මේ බිලින් වගේ. බිලින් වල තිබෙනවා මෙහෙම කාරණා දෙකක් එක තැන තියෙනවා. බිලින් වල තිබෙනවා කෑම ගතිය. ඒ කියන්නේ බිලින් අපි හදනවනේ, බිලින් ජෑම් කරි හදනවා, පූජා කරනවනේ. බිලින් කරියටත් හදනවා. බිලින් වල තිබෙනවා අර
ඔය වළං හෝදන්නත් ගන්න. ඒකෙ තියෙන්නේ කුණු වයින් කරන ගතියක් තියෙන බිලින් වල. ඔකට බලන්න එක කුණු වයින් කරන්නා වූ අර මේ කියන්නේ පිරිසුදු කරන ගතියක් ඒකෙ තියෙනවා. ආහාරමය ගතියක් ඒකෙ තියෙනවා. ආන්න ඒ වගේ සමහර ධර්මවල තිබෙන්නා වූ එක් ಗುಣ දෙකක් එකතන හිර වෙලා තිබෙන ආකාරය කඩලා බිඳලා පෙන්වන එකට කියනවා මේ උදාහරණයක් අ ඒවට කියන යම ඒකින් යමක කියන යමක ප්‍රකරණයෙන් තමයි ඒක ඒක කරන්නේ ඒක විස්තර කරනවා 6 අනිත් එක තමයි අර ක්වොන්ටම් ෆිසික්ස් වගේ විස්තරයක් තිබෙනවා ලොකු විස්තරයක් තිබෙන එක තමයි පဋාණ ඔන්න ඔය කියනවා අභිධර්ම පොත් 7 මේ මුළු ලෝක ධාතුවම විස්තර කරනවා කවුරුවත් විස්තර කරු නැති විදිහට ඒක ඔය තමයි ධර්ම ඔය කියන්නේ අභිධර්ම විස්තර පරමාර්ථ ධර්ම විස්තර කරපු මේ කරඬු 7ක් වගේ තිබෙනා වූ ස්ථාන 7 ඕක ASCII තමයි ඔය බුදුරජාන් වහන්සේගේ දේශනා ਸਰුවචතා ඥාණය කිඳා බස්සන්ට යවන්න පුළුවන් විශාල පරාසයක් තියෙනවා. ඔය තමයි ස්ථාන 7. ග්‍රන්ථ 7. ධර්ම පොත් 7. ඔය තමයි අභිධර්ම පිටකේ හැටියට සලකන කොටස. ඔකත් හිතේ තියාගන්න. ඊළඟට තියෙනවා මෙහෙම. ඔය අභිධර්මයේ කොහොමද කියලා දුන්නේ කියන එක. අභිධර්මයේ කියලා දුන්නේ කොහොමද? දැන් අපි මේ පින්තුන් අහලා ඇති නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා එකක් තියෙනවා. ඔක කොහෙන් හරි බණකට හරි නිකන් හාමුදුරු පත්‍රයක හරි ලිපියක හරි තිබුණා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. ඒ කියන්නේ අං බුදුරජාණන් වහන්සේගේ දේශනාව අංග 9කටයි කියන්නේ ක්‍රම 9කට තමයි දේශනා කළ තිබෙන්නේ. උන්වහන්සේ දේශනා කරපු විදිය දැන් ඔය තියෙනවනේ මේ අද තියෙනවනේ බණ දේශනා කරන ලංකාවේ මේක උදාහරණයක් මේක හැබැයි සම්පූර්ණ මේ රෙකමන්ඩ් කරනව නෙවෙයි අනුමත කරනව නෙවෙයි නමුත් තියෙන විදිය දැන් මිනිසුන්ට බණ කියන විදි කීපයක් තිබුණා ලංකාවේ එකක් තමයි අපි පොඩි කාලේ බණ කියන දෙකක් මං අහලා තියෙනවා ක්‍රම දෙකකට මං පොඩි කාලේ ඒ කියන්නේ බණහඬ සාමාන්‍යයෙන් තේරුම් ගන්න කාලේ වෙනකොට ඉතින් 60 ගන්න 70 අවසානේ 70 ගණන් වලනේ අපේ වයසේ හැටියට පොඩි ළමයි එතකොට තිබුණා මේ ජාතක දේශනාව කියලා එකක් තිබුණා ඒක ප්‍රේඩිය කියනවා ඒ කාලේ තිබුණේ සේවා දෙකයි රුගුවන්විදුලි ලංකාවේ තිබුණේ ගුවන්විදුලි සේවා දෙකයි එකක් තමයි මේ පළවෙනි සේවය අනිත් එක තමයි වෙළඳ සේවය දෙවෙනි සේවය කියලා වෙළඳ සේවය තිබුණා පළවෙනි සේවය තමයි ඔය බණ අරවා මේවා ජාතක කතා යන්නේ පොයි දවසට ඒහි ක්‍රම දෙකකට කියනවා ඒ තමයි මේ ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරනවා දැන් මම මේ විදිහට කතා කරන විදිහට සද්ධාවන්ත පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරා දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ දේශනා කරා ওই විදිහට ඉතින් අර සාමාන්‍යයෙන් මේ කතනයක් ඉදිරිපත් කරන විදිහට මේ ගායන ස්වරූපයක් නැතුව කියලා දෙනවා ඔය එක ක්‍රමයක් තව එක ක්‍රමයක් තිබුණා මෙහෙම ඒක විශේෂයෙන්ම ජාතක දේශනාවල් වලට තිබුණේ ඒක කියනකොට කියන්නේ එක්තරා විදිහක මිහිරියාවකට කියන්නේ මිහිරියාවකට ගායනා කරන ස්වරූපින් කියන ස්වරූපින් නෙවෙයි ඒ කියන්නේ යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අපමහා බෝසතාණන් වහන්සේ අනේ විදිහට ගායනා ස්වරූපින් කරන දේශනාවක් තිබුණා. ඕක ලස්සනට අහගෙන ඉන්න පුළුවන්. දැන් ඒකට දෙකයි. දැන් අපේ මේ ජීවිත කාලේ අපි අත් විඳපු දේවල් නම් ඊට පස්සේ පහු කාලේ වෙනකොට ආවා මේ තවත් එකක් තිබුණා
ඒකට කියනවා ආසන දෙකේ බණ කියලා එකක් ආවා. ආසන දෙකේ බණ එකේ එක භික්ෂුන් වහන්සේ නමක් කොටසක් කියනවා, ඔය පාලි කොටස කියනවා ගායනාස රූපයෙන්. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් ඒ හාමුදුරු කියපු එක විස්තර කරනවා. ওই විදිහට දේශනාවක් තියෙනවා. ඒකට හාමුදුරු දෙන්නෙක් ඕනේ. ඒ කියන්නේ කොහොමද? ඒකට කියනවා මේ දෑසන බණ කියනවා, ආසන දෙකේ බණ කියලා කියනවා. එතකොට තව පස්සේ කාලේ ආවා විරිදු. ඒක ගිහියන් අතර ආවේ. මේ විරුදු ආවනේ, විරුදු කියනකොට මේ විරුදුවෙන් කියනවා බණ, මේ අර බණ කතාවක්, ජාතක කතාවක්, ජාතක දේශනාවක් විරුදු ස්වරූපෙන් කියනවා. එහෙමත් බණ ආවා. ඊට පස්සේ දැන් කවි බණ තියෙනවා. දැන් බලන්න මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ දේශනාව සමාජගත කරන විදි, සමාජයට අසන්නාට ගෙන යන විදි කීපයක් තියෙනවානේ. ඔය වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන සමාජයට දේශනාව ගෙන යන විදියක් තියෙනවා. මේ අපේ පින්වතුන් අහයි මේකද මේ අභිධර්මය කියලා. ඉස්සෙල්ලා අභිධර්මය තමයි මේ අභිධර්මයේ ස්වરૂපියම කියන්නේ. දැන් අනාථපිණ්ඩික සිටුතුමා ගැන කියන්න පුළුවන් කවි. අනාථපිණ්ඩික සිටුතුමා විසාකාව ගැන, සෝපාක ස්වාමින් වහන්සේ ගැන, සුනීත ගැන, ඔය තියෙන්නේ අර කිසා ගෞතමී පටාචාරා ගැන ඕක කියන්න පුළුවන්. ලස්සනට කවියෙන් කියන්න පුළුවන්. එතකොට සම්මුතියේදී කවිගත කරන්න පුළුවන්. විරුදුවෙන් කියන්න පුළුවන්. සම්මුතිය තියෙන දේවල්. ඊළඟට අපිට ස්පිරිතාල ගැන කවි හදන්න පුළුවන්. දොස්තර මහත්තයා ගැන කවියක් හදන්න පුළුවන්. දොස්තර නෝන ගැන කවියක් හදන්න පුළුවන්. ලස්සනට කියන්න පුළුවන්. එයාගේ නලාව දාගෙන ඉන්න විදිය, හැඩරුව, කෝට් එක, වාට්ටුව, පුටුව, ඇඳ, ඕවා කියන්න පුළුවන් ලස්සනට කවියේ. විරිදුවෙන් කියන්නත් පුළුවන්, කවියෙන් කියන්නත් පුළුවන්. හිතලා බලන්න ඔය බෙහෙත්වල තිබෙනවනේ, කියන්නේ ඔය කෙමිස්ට්‍රි ඉන්ෆර්මේෂන් තියෙනවනේ, රසායනික විද්‍යාව පිළිබඳව, ජීව විද්‍යාව පිළිබඳව තියෙන අන්තර්ගත සෙල් පිළිබඳව, එහෙම නැත්නම් මේ බැක්ටීරියා ගැන, වෛරස්, බැක්ටීරියා, ඊට පස්සේ ඔය සෙල් එකක් ගත්තොත් එහෙම තිබෙන්නා වූ නියුක්ලියස් එක, ප්‍රෝටෝන්, නියුට්‍රෝන්, ඕවා කවියෙන් කියන්න බෑනේ. ඕවා කවිය කියන්නේ, ඕවා කවියෙන් කියන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම අපි ඔක්කොම මේ අක් දෙකයි අත් දෙකත් බැඳලා, කකුල් දෙකත් බැඳලා උස්සගෙන ගිහිල්ලා දානවා. මෙහෙනම් සයිකියාට්‍රිස්ට් වාඩ් එකට දානවා. ලංකාවේ හිටියොත් කෙලින්ම අංගොඩ, එහෙම නැත්නම් මුල් ඒරියාවේ පිට. ඉතින් ඔය කියන්නේ රසායනික විද්‍යාව පිළිබඳව කවි ගායනා කළා කියන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. ඒක වෙනමම විදියක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර, උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය සමාජයට අසන්නාට ගෙන යනකොට අනුගමනය කරපු ක්‍රම නමයක් තියෙනවා. මම ওই ටික කිව්වේ ඒකටයි. ලංකාවේ අපි ජාතක දේශනා අහලා තියෙනවා, බණ දේශනා අහලා තියෙනවා, ඒ නාරද ස්වාමින් වහන්සේගේ වජිරාරාමේ, මඩිහිනායක හාමුදුරුවන්ගේ, පියදාස ස්වාමින් වහන්සේගේ, පැලෑනි වජිරනායක වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ, ඊට පස්සේ තලල්ලේ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ, ඔය ගොඩාක් ඔය මේ හීනේ තියෙන ධම්මාලෝක ස්වාමින් වහන්සේ, ඔය වගේ ගොඩාක් ස්වාමින් වහන්සේට බණ අහලා තියෙනවා. ජාතක දේශනාව තියෙනවා, කවි ගායනා තිබෙනවා, විරුදු ගායනා තිබෙනවා, ආසන දෙකේ බාන තියෙනවා. ඔය සමාජයට ගෙන යන විදිය. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ගාම්භීර ධර්මයේ සමාජයේ ගත කරනකොට විදි නමයක් අනුගමනය කරා. ඒ විදි නමයට කියනවා
නව අංග ශාසනය කියලා. නවාංග ශාස්ත්‍රු ශාසනය. අංග නමයක් තියෙනවා. ඒකේ තියෙනවා උන්වහන්සේ සූත්‍ර දේශනා ක්‍රමයට දේශනා කළා. අනිත් එක තමයි සූත්‍ර දේශනා ක්‍රමයට අනිත් එක තමයි ගෙය්‍ය හැටියට. නිකන් ගාථා ස්වභාවයෙන් කියන විදිහකට කියලා දුන්නා. අනිත් එක තමයි වෙය්‍යාකරණ කොටසක් තියෙනවා. වෙය්‍යාකරණ කියලා කියන්නේ ප්‍රශ්නයක් අහන උත්තරයක් දෙනවා. ප්‍රශ්නයක් අහන උත්තරයක් දෙන. ඒක උන්වහන්සේම ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේම උත්තර දෙනවා. උන්වහන්සේම ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේම උත්තර දෙනවා. ඒක හරියට ධම්ම චක්කපවත්තන සූත්‍රයේ තවත් සූත්‍ර වගේ. තවත් තියෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ ගාථා ලස්සනට ගාථා දේශනා කළ කවි බැඳලා කවි ගාථා කියලා ওই ජාතක දේශනා ධම්මපදී ගාථා ওই වගේ ගාථාවල් ඇතුළු කරලා දේශනා කරපු දේශනාවක් තියෙනවා. එතකොට ප්‍රශ්න ඇසීම් වශයෙන් ගාථා කියන වශයෙන් දේ සූත්‍ර දේශනා කිරීම වශයෙන් ගෙය වශයෙන් ඔය ඔයගේ දේශනා. තවත් තියෙන උන්වහන්සේ ගේ හිතට පහළ වෙච්ච සතුට ගැන කියලා සතුටත් මුල් කරගෙන සතුටින් ධර්ම දේශනා කරනවා. ඒකට කියන උදානය කියලා. ඊට පස්සේ තව තියෙන ඔය කුජුත්තරාවට එහෙම දේශනා කරපු ඉතිවුත්තක කියලා කොටසක්, තව අභූත ධර්ම පිළිබඳව කොටසක්, වේදල්ල කියලා ඥාණය විදහාගෙන යන කොටසක් තිබෙනවා. ඔන්න ඔයගේ දේශනා කාණ්ඩ 9කට විදි 9කට තමයි තියෙන්නේ. ඒකේ අද කතා කරන මේ අභිධර්මය කොතෙන්ටද ගලපන්න පුළුවන් වෙන්නේ? මේ බුදුරජාන් වහන්සේගේ අභිධර්මයක් දේශනාවක්නේ. ඒක කොතෙන්ටද මේ සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක එනම ජාතක අභූත ධර්ම වේදල්ල කියන මෙතනින් මේ අභිධර්මය කොයි හරියටද මේක ලින්ක් කරන්න පුළුවන්කම තියෙන්නේ? බැලුවම පස්සේ අභිධර්මයේ තියෙන බැලුවම ඒකේ තියෙන ප්‍රශ්න උත්තර ඒක නිසා මේක ගැළපෙන්නේ අභිධර්මයේ හයි කරන්න පුළුවන්කම තියෙන වෙය්‍යාකරණ කාණ්ඩේ. වෙය්‍යාකරණ කියලා කියන්නේ ප්‍රශ්නයක් අහනවා, මේක අහන්නකෝ, මේක අහන්න, මේක මේ කියන්නේ මොකද්ද, මේ කියන්නේ මේකයි කියලා ආයෙත් උත්තරය දෙනවා. අන්න ඒ විදිහට තමයි ඔය අභිධර්ම විස්තර කරන්නේ. ඒක කවි කිය කියා, ගාථා කිය කියා එහෙම යන්න බෑ. හරියට මේ කියන්නේ ෆයින් ටියුන් මනසක් අවශ්‍යයි. හොඳටම ටියුන් වෙච්ච, හොඳටම රිෆයින් ෆයින් වෙච්ච හොඳ මනසක් අවශ්‍යයි මේ මේකට බහගන්න. මේ තව එකක් තියෙනවා. පරමාර්ථ ධර්ම හොයනකොට හරියට කියනවා නම් කරි නැතුව බත් කනවා. අපි බත් කනවා කියලා කිව්වට රහ දන්නේ නැහනේ. බත් වල රහ හොදි වලින් වැහි යනවා. කරි වලින් වැහි යනවා. හේතුව අපි බත් අර කරි වල මිශ්‍ර කරනවානේ. එතකොට ඒකේ තිබෙනා වූ ප්‍රිඩොමිනන්ට් එක තමයි එන්නේ. එක්කෝ මිරිස් රහ, එහෙම නැත්නම් ලුණු රහ තමයි අපේ කටට වැඩියෙන් දැනෙන්නේ. හැබැයි ඒකේ උතල තමයි බත් කන්නේ. බත් රහ දන්නේ නැහැ. හැබැයි ලුණු රහ දන්නවා. ඇඹුල් රහ දන්නවා. මිරිස් රහ දන්නවා. බත් රස දැනගන්න නම් හරියටම බත් විතරක් කටේ දාලා හොඳට හපන්න ඕනේ. හොඳට හපන්න ඕනේ ඉක්මන් ගිලින්ට ඉක්මන් වෙන්නේ නැතුව. ධර්ම කාණ්ඩයක් අපේ හිතට හොඳට තැවරෙන්න නම් ධර්ම කාණ්ඩයක් අපේ හිතට හොඳට ගෑවෙන්න නම් හොඳට අවබෝධ වෙන්න නම් හොඳට දැනෙන්න නම් හොඳට තේරෙන්න නම් එක කාර්යයක් හොඳට හිතන්න ඕන, මෙනෙහි කරන්න ඕන. අභිධර්මය හරිම වටිනවා ඉතින්ද. අභිධර්මයේ හරියට ඇත්ත පරමාර්ථ ධර්මයේම අපේ හිතේ ගාවන. පරමාර්ථ ධර්මයටම අපේ හිත යන. එතන පුද්ගලයෝ, සත්වයෝ, ගම්මාන, රාජධානි මොකක්වත් නැහැ. ඒවා ඔක්කොම කඩල බිඳලා දාන. ඔය තමයි මම මේ අභිධර්මයේ පිළිබඳව මේ මූලාශ්‍රය, එහෙම නැත්නම් ඒක මොකද්ද, ඒකෙන් මොකද්ද විස්තර වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සූත්‍ර විනය දේශනාවල අභිධර්මයේ පිළිබඳව සඳහන් කරලා තියෙන විදිය
අපි අරණ නිවාසී භික්ෂුන් වහන්සේලා හැටියට අභිධර්මයේ පිළිබඳව විනය සූත්‍ර පිළිබඳව දැනගත යුතු ඇයි ආන්න ඒව තමයි මේ ටික මේ තක්වා කිව්වේ දැන් මේ ටිකත් මෙහෙම තියෙද්දී අපි තව පැත් පොඩ්ඩක් හිතමු මේක මහා විශාල පරාසයක් අභිධර්මයෙන් කියලා දෙනවා ලෝකයයි ලෝකයෙන් ඊතරයි ලෝකයයි ලෝකයෙන් ඊතරයි ලෝකය කියන්නේ මොකද්ද අපි බැලුවොත් එහෙම මේ මහා පොළොව තලය ඉර හඳ තාරකා ළඟ තියෙන තාරකා දුර තියෙන තාරකා ඒ අතරමැද දේවල් ආලෝකය ඔය ටික කියලා දෙනවා ඒවා විශ්වගතිය කියලානේ අපි කියන්නේ ඊළඟට මේ විශ්වයේ ඉන්න මේ මහා පොළොවේ ඉන්න කට්ටිය මිනිස්සුවේ හැටියට අපි ඉන්නවා තිරිසන් සත්වයට බල්ලු බලල්ලු ඉන්නවා ඒ වගේම තවත් ඔය ඉන්න සත්තු ඉන්න ඒ සත්තු අපිට පෙනෙන සත්තු නොපෙනෙන සත්තු අපාය දිව්‍ය ලෝක මොනවද හි තියෙන්නේ මේ සත්තු ඔක්කෝම අරගෙන බෙදලා 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 දක්වනවා එතකොට මේ කියන්නව දේවල් ලෝකය හැටියට කියනවා ලෝකය හැදිලා තිබෙන්නේ කාරණා තුනකින් ලෝකය හැදිලා තිබෙන්නේ කාරණා තුනකින් ඒ තමයි රූප වලින් ලෝකය හැදිලා තිබෙනවා ඒ ලෝකී දැනගන්නේ හිතකින් ඒ හිතට උදව්වට හිතී තිබෙනවා චිත්ත ගති කියලා ධර්ම කොටසක් ඒකට කියනවා ධර්ම නාමය චෛතසික හේවත් චේතසික කර්ම තුනේ ලෝකය හැදිලා තියෙන මොකෙන්ද කරුණු තුනකින් එකක් තමයි රූප දැන් මේ මහා පොළොව රූප ගොඩක්නේ ඒකේ ඉන්න අපේ මේ ඇඟ රූප ගොඩක්නේ අලි කියන්නේ රූප ගොඩක්නේ අස්සයෝ ඔය රූප ගොඩක්නේ එතකොට මේ මහා පොළොව තනි කරම රූප හැබැයි මහා පොළොව ගස් ගල් වලින් අපි වෙනස් වෙන්නේ කාරණයක් නිසා අපිට රූපයකුත් තියෙනවා ඒක ඇස්සේ ඔපරේෂනල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් තිබෙනවා හිත කියලා ගහට හිත නැහැ අපිට හිත තියෙනවා ගලකට හිත නැහැ අපිට හිත තියෙනවා අපිට රූපයකුත් තියෙනවා හිතකුත් තියෙනවා ඒ හිත තනියෙන් ඉන්නේ ඒ හිත මේ රූපය ආධාර කරගෙන රූපයේ කේන්ද්‍රය කරගෙන රූපය පාවිච්චිද ගනිමින් හිත ඉන්නේ නිකම්ම නෙවෙයි හිතේ තිබෙනවා එක්තරා විදිහක චිත්ත ගති කියලා ටිකක් චිත්තට හිතට හිතන්ට උපකාර වන්නා උදාහරණ ඒවට කියනවා චෛතසික චිත්ත ගති චෛතසික හේවත් චේතසික කියලා ඕකට අපේ ස්වාමින් වහන්සේලා මෙන්ටල් ස්ටේට්ස් කියලා පාවිච්චි කරන්න පටන් ගත්තා. ඕක ඔය අභිධර්මයේ පිටහිරට ගෙනියනකොට මෙන්ටල් කොන්කොමිටන්ස් කියලා දවස් જાතියක් කියන්න පටන් ගත්තා පරණ වික්ටෝරියන් ඉංග්‍රීසි වචනයක් දාලා. ඊට පස්සේ මෙන්ටල් ෆැක්ටර්ස් කියලා ඔන්න පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊළඟට පාලි භාෂාවෙන් අපි පාවිච්චි කරන වචන තමයි චේතසික, චෛතසික ඇත්තටම වැළුවෙන් පස්සේ මේකේ තියෙන්නේ හිතේ ගෑවිලා තිබෙන හිතට අවශ්‍ය හිතට අරමුණක් දැනගන්න උපකාර වෙන මේ චෛතසික ගතියක් තමයි කිත්තේ මේ කියන්නේ උපකාරක ධර්ම කොටක් තමයි චිත්ත ගති ටිකක් තමයි තියෙන්නේ. එතකොට දැන් කරුණු තුනකින් ලෝකේ තියෙන. මොකද්ද? රූපය ඊට පස්සේ හිත සහ චෛතසික. මේකෙන් තමයි රූපතිය. මේකෙන් තමයි අපි මනුස්සෙක් හදන්නේ මනුස්සෙක් මැරෙනවා කියන්නේ උපදිනවා කියන්නේ සංසාරයේ හිට මෙහෙට යන්නේ මේ කරුණු තුන මේ තරුණු තුන දැන් අපිට කරුණු මේකෙ තිබෙනවා මේ කරුණු තුනම තියෙනවානේ රූපයක් තිබෙනවා හිතක් තිබෙනවා චෛතසික තිබෙනවා හැබැයි තව එකක් තිබෙනවා ඒක ලෝකෙන් එහා ඒකට කියනවා නිර්වාණ ධාතුව කියලා නිර්වාණ ධාතුව ලෝකයට සම්බන්ධ නැහැ හැබැයි නිර්වාණ ධාතුව සම්පූර්ණයෙන්ම ලෝකයට සම්බන්ධ නැතුව ලෝකයට මිශ්‍ර වෙන්නේ නැතුව ලෝකයේ ගෑවෙන්නේ නැතුව ලෝකයේ තැවරෙන්නේ නැතුව පවතින පිරිසිදුම ධර්මයක්. ඒකට කියනවා ලෝකෙන් එහා ධර්මය, ලෝකෝත්තර ධර්මය. එතකොට නිවරට යන්න බෑ මේ තුනක් අරගෙන. රූපයි,
නාමයි ඒ කියන්නේ රූපයි හිතයි චෛතසිකයි ඔක්කොම ටිකක් බැඳගෙන අපි නිවනට යනවා කියලා එහෙම යන්න බෑ. කිසි කෙනෙක් නිවනට බාර ගන්න නෑ රූප තියෙන. කිසි කෙනෙක් බාර ගන්නේ නෑ නිවනට නාම චෛතසික තිබෙන. මේ යනවනම් නිවනට මේ තුනම අතහැරලා දාන්න. මේ ධර්මතා තුනම රූපත් අතහැරලා හිතත් අතහැරලා චෛතසිකත් අතහැරලා ඔක්කොම අතහැරලා යන්න ඕනේ පත් වෙන්න ඕනේ නිවනට. එතකොට මේ ටික අරගෙන මේ ටික අතහැරපු ගමන් මේ රූපයයි හිතයි චෛතසික අතහැරපු ගමන්ම ලෝකේ කඩාවැටෙනවා. ලෝකේ කියන එක නිර්මාණය වෙන්නේ නැහැ, හැදෙන්නේ නැහැ. ඒක නිසායි කාන්තෙම නිවනට යනවා. ඒක නිසා ලෝකය කියන එක තියෙන්නේ මේ ධර්මතා තුනේ. තව තියෙනවා මෙහෙම හේතු ඵල ධර්ම සහ හේතු ඵල ධර්ම නැති තැන. හේතු ඵල දැන් මේ හේතු ඵල කියලා කියනෝනේ කර්මය කර්ම ඵලය හේතුව හේතු ඵල ඕව තියෙන්නේ මේ ධර්මතා තුන ඇතුළේ. කර්ම කර්ම ඵල හැදෙන්නේ කියන්න පුළුවන්කම තියෙන මේ ධර්මතා තුන ඇතුළේ. රූපයයි හිතයි චෛතසිකයි. එහෙම නැත්නම් චිත්ත චෛතසික රූප. ඔතන තමයි තියෙන්නේ හේතුඵල. ඔතන තමයි තියෙන්නේ කර්ම හැදෙන තැන. නිර්වාණේ කර්ම හැදෙන්නෙත් නැහැ, විපාක දෙන්නෙත් නැහැ. එතකොට හේතුඵලත් මොකක්වත් නැහැ. ඒ නිසා දුක් ටික ඔක්කොම පැකට් වෙනවනේ, පැකට් වෙන්නේ හැදෙන්නේ කොහෙද? මේ ධර්මතා තුන තියෙන තැන. එතකොට අභිධර්ම කොටසෙන් කියලා දෙන්නේ මේ හතරම කියලා දෙනවා. හතරම කියලා දෙනවා මේ හේතුඵල ධර්මවල තිබෙනා වූ ස්වභාවය මේකයි. හේතුඵල නැති නිර්වාණයේ ධර්මයේ ස්වභාවය මේකයි කියලා අභිධර්මයෙන් ඔය පොත් කිවනේ හතක් තියෙනවයි කියලා. ඒ හතෙන්ම කියලා දෙන්නේ මෙන්න මේ කියනව ධර්ම කාරණා හතර. මොකද්ද? රූප මේ චිත්ත චෛතසික රූප නිර්වාණ. ඕක නොයෙක් විදිහට කරනවා. නොයෙක් විදිහට දේශනා කරනවා. නොයෙක් විදිහට විස්තර කරනවා. ඒක නිසා මේ ධර්ම කාරණා හතර කියලා දෙනවා. දැන් අපි ප්‍රාථමික අය හැටියට බොහෝම ලාබාලට අය හැටියට දැන් මේ ගොඩක් තියෙනවනේ. දැන් අපිට කොටස් හතරක් ඉගෙන ගන්න ඕනේ. මොකද්ද? හිත ඉගෙන ගන්න ඕනේ, චෛතසික ඉගෙන ගන්න ඕනේ, රූප ඉගෙන ගන්න ඕනේ, නිවන දැන ගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. මේක කියලා දෙනකොට දැන් මේක බොහෝම උගන්නනකොට මේක උගන්නන්නේ කවි කියලා කියන්න බෑ. මේක හරිම මයික්‍රොස්කෝපික්, බොහෝම සියුම්, ඊළඟට බොහෝම සූක්ෂ්ම ධර්ම ස්වභාවය පරමාර්ථය තියෙන. ඒක නිසා මේක මයික්‍රොස්කෝපික් බොහොම මයිනූට් මේ කොම්පෝනන්ට්ස් පාටිකල්ස් ධර්මතා තියෙන නිසා මේවා කියනකොට ඉස්සර වෙලාම එක විදිහකට ඉගෙන ගන්න. අභිධර්මයේ දැනගන්ට යන්නේ එක්කෙන ඉස්සර වෙලාම හිත ටික දැනගන්න ඕනේ. ඉස්සර වෙලාම දැනගන්න ඕනේ හිත කියන්නේ මොකද්ද? ඇයි ඒකට එහෙම කියන්නේ? මොකද්ද ඒක හැටි? දෙක ඉගෙන ගන්න ඕනේ චෛතසික මොනවද? චෛතසික කීයක් තියෙනවද? ඊළඟට ඉගෙන ගන්න ඕනේ රූප කියන්නේ මොකද්ද? ඇයි ඒකට රූප කියන්නේ? මොකක් නිසාද? නිවන දැනගන්න. ඇයි ඒක නිවන කියන්නේ? මො නිවන කියන්නේ මොකක් නිසාද කියලා ඔය කාරණා ටික දැනගන්න ඕනේ. හිත දැනගන්න ඕනේ, චෛතසික දැනගන්න ඕනේ, චිත්ත ගති තුන රූප දැනගන්න ඕනේ, නිවන දැනගන්න. දැන් ඕක දැනගන්න ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුනක් තියෙන එකක් තමයි අහලා දැනගන්න ඕනේ. අහලා ඉගෙනගෙන දැනගන්න. ඒකට කියන සුතමේ දැනුම කියලා. හිතලා මෙනෙහි කළ දැනගන්න ඕනේ, චින්තාමේ දැනුම කියනවා. හොඳට නුවණින් භාවනා කළ දැනගන්න ඕනේ, ඒකට භාවනා ඥානය කියලා කියනවා. හැම කාරණයක්ම භාවනා ඥානීය තමයි සුපිරි. ඒක තමයි බොහොම සුපර්බ්. ඒ වගේම බොහොම මේ හයෙස්ටම නොලෙජ් එක දැමෙන එතෙන්. දැන් අපි හිතමු දැන් අපි බොහොම ප්‍රාථමිකයි කියලා, බොහොම ලාබාල අය. දැන් අභිධර්ම ඉගෙන ගන්නට යනවා නම් ඔය පොත් ටික ගිහිල්ලා කඩෙන් ගත්තයින් පස්සේ මෙලෝ හතරක් තේරෙන්නේ නැහැනේ. එහෙමනේ තියෙන්නේ. දැන් අපි ඔය ගන්නව මහා ඔය මේ ඔය සයිකෝලොජි කියන, එහෙම නැත්නම් ඔය කෙමිස්ට්‍රි මහා හොඳ ලොකුවට බැම්ම බැඳලා තියෙන පොතක් ගන්න. භාෂාව දන්නේ නැතුව, ලියපු එක්කෙනා දන්නේ නැතුව, ඊළඟට ඒකේ තිබුණ අන්තර්ගතය දන්නේ නැතුව, වචන දන්නේ නැතුව කොහොමද අපි ඔක ඉගෙන ගන්න?
කියවන්නේ තේරුම් ගන්න. ඒක නිසා මේකේ තියෙන එක්තරා විදිහයක යන ක්‍රමයක්. ඉස්සර වෙලා හිත එක දැනගන්න. දෙක චෛතසික දැනගන්න, තුන රූප දැනගන්න, නිවන හතරක දැනගන්න. ඒක නිසා මේක උගන්වනකොට අපේ ආති ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒක විස්තර කරලා තියෙන හරියට ඔය පොත්වල තියෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා කිසිම විදිහක අවුල් කරන්නේ නැතුව දේශනා කළාද විස්තර කළා තියෙන එකේ තියෙන එක්තරා විදිහකට සිත් 89ක් තියෙනවා කියලා දැනගන්න. තවත් විදිහකට 100 ගණන් තියෙන සිත් 89ක්. මධ්‍යම විදිහට සිත් 89ක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඇයි සිත් 89ක් උනේ කියලා දැනගන්න ඕනේ. එතකොට අභිධර්ම දැනගන්න කියන සිත් 89ක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. දෙක. චෛතසික ධර්ම 100 ගණක් නැහැ. ඒකේ තියෙන 52ක්. චෛතසික ධර්ම 52ක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. සිත් 89යි, චෛතසික ධර්ම 52යි, රූප. කියන්නේ සිතත් නොවන, චෛතසිකත් නොවන ධාතියක්නේ රූප කියලා කියන්නේ. රූප කියන ඒවා තියෙනවා අපි නම් ඉගෙන ගත්තේ 4යි. පඨවි ආපෝ තේජෝ ආයෝ තමයි ඉස්කෝලෙන් කියලා දීපු එක. ඇයි මෙහෙ වෙලා බලනකොට ඊට වැඩි. ඒක නිසා මේ බෞද්ධ විග්‍රහය, අභිධර්ම විග්‍රහය තිබෙනවා රූප විග්‍රහාත්මක 28ක්. රූප 28ක් තිබෙනවා. ඒවා මේ මම ලොකු මේ පොල් ගෙඩි වගේ නිකම් මේ අල ගෙඩි වගේ, දෙල් ගෙඩි වගේ ඒවා නෙවෙයි. ඒවා ඇවිල්ලා මේ බොහෝම සියුම්ම තිබෙනා වූ සූක්ෂම ධර්ම ස්වභාවය 28ක් තිබෙනවා. ඔය සූක්ෂම ධර්ම ස්වභාවය ඉලිප්පිලා තමයි ඔය මේ ඔය වෛරස් හැදෙන්නේ, ඊට පස්සේ ඇටම්ස් හැදෙන්නේ, ඊට පස්සේ ඔය විද්‍යාවෙන් කියන ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන, මේස, ගරුව මේවා හැදෙන්නේ, ඊට පස්සේ අල්මාරි, කබඩ්, පිඟන් ඔක්කොම හැදෙන්නේ ඔය කියනා වූ රූප 28 කොටසකින්. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ඊළඟට රූප තියෙනවා ඔක්කොම 28ක්. දැන් බලන්න සිත් තියෙනවා 89ක් අපි දැනගන්න ඕනේ. කලබල වෙන්න හොඳ නැහැ. චෛතසික වලට යන්න චෛතසික ධර්ම 52ක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. රූප ධර්ම 28ක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා 169ක් තියෙනවා. ඊට පස්සේ නිර්වාණය කියලා එකක් තියෙනවා. ඒකයි 170ක්. ওই ධර්ම 170 පිළිවෙලකට ඉගෙන ගන්න ඕනේ. හරිම ටේස්ට් කලබල නැතුව ඉගෙන ගන්නකොට හොඳ දැනුමක් එනවා. ඊළඟට රූ සූත්‍රයක් ගලපන්න පුළු ගලවන්න පුළුවන් ලස්සනට. සම්මුති වශයෙන් නම් සම්මුති වශයෙන්, පරමාර්ථ වශයෙන් නම් පරමාර්ථ වශයෙන්. දෙකටම හොඳට ගලපන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මිනිස්සෙක් හිටගත්තම සූත්‍ර විදිහට කියන්න පුළුවන් මෙයා අහවල් එක්කෙනා, අහවල් එක්කෙනාගේ පුතා, අහවල් එක්කෙනාගේ දුව, මෙයාගේ වයස, මෙයාගේ උස ප්‍රමාණය ඉගෙන ගත්ත තැන් කියන්න පුළුවන්. ඒ ඔක්කොම නැති වුණත් ඒට අමතරව මේ මිනිස්යා මේ අහවල් නම ගහගෙන හිටියට මේ ඇවිල්ලා පඨවි, මෙයා තේජෝ වායු, මෙයාට තියෙන හිතක් මේ චෛතසික ඔක්කොම වෙනම කඩන්න පුළුවන්. ඒක නිසා සම්මුති වශයෙන් බලන්නත් පුළුවන්, පරමාර්ථ වශයෙන් බෙදන්නත් පුළුවන්. පරමාර්ථ වශයෙන් බෙදෙන ක්‍රමයේ තමයි අභිධර්මයේ කියලා දෙන්නේ. දැන් මම තවත් පොඩි උදව්වක් කරනවා. දැන් මං කියවනේ ඉස්සෙල්ලා යන්න ඕනේ හිත දැනගන්න ඕනේ, චෛතසික දැනගන්න ඕනේ, රූප ඊළඟට දැනගන්න ඕනේ, නිවන ඊළඟට දැනගන්න ඕනේ. ඒකේ හිත ගැන දැනගන්නකොට, හිත ගැන දැනගන්න යනකොට ඉස්සර වෙලා මේ හිත බෙදෙනවා මෙහෙම. අපි ඉන්න මනුස්ස ලෝකයේ හිත, දිව්‍ය ලෝකයේ හිත, රූපාවච බ්‍රහ්මයන්ගේ හිත, අරූපාවච බ්‍රහ්මයන්ගේ හිත, ලෝකෝත්තර හිත කියලා ඕක තියෙනවා. බෙදෙනවා හිත 89 බෙදෙනවා ගොඩවල් 4කට. හොඳට හිතාගන්න, සිත් එක බෙදෙනවා ගොඩවල් 4කට. මොකද්ද? කාමාවචර සිත් එක ගොඩක්, රූපාවචර සිත් තවත් ගොඩක්, අරූපාවචර සිත් තවත් ගොඩක්, ලෝකෝත්තර සිත් තවත් ගොඩක්. කොයි විදිහට සිත් 89 ගොඩවල් ගැහුවම කාමාවචර ලෝකයේ සිත්, ඒ කියන්නේ කාම ලෝකය,
රූපාවචර ලෝකයේ සිත් කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්මයන්ගේ ඒගොල්ලන්ටත් හිතක් තියෙනවනේ. ඒගොල්ලක් ගණන් ගන්න එපා. එතන තියෙන සිත් ටික අරූපාවචරය කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්මයෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ගේ තියෙන සිත් ටික. ඊට පස්සේ ලෝකෝත්තර සිත් වෙනවා මාර්ගඵල සිත්. ඔය ටික ගත්තයින් පස්සේ ගොඩවල් හතරක්. දැන් අපිට මේ ගොඩවල් හතරෙන් ලේසිම මොකක්ද තේරුම් ගන්න? ලෝකෝත්තර සිද්ද, අරූපාවචර සිද්ද, රූපාවචර සිද්ද, කාමාවචර සිද්ද. අපිට තේරුම් ගන්න ලේසි කාමාවචරයව. හේතුව අපි ඉන්නේ එතනනේ. ඒක නිසා දැන් අපි එදිනදා භාවිතයේදී එදිනදා කටයුතු කරනකොට හැම වෙලාවෙම අපි නැගිට්ටාන් පස්සේ කාමාවචර හිතක් තමයි දාගන්නේ. මේ ලෝකයේ මේ තියෙන්නේ පේන දේවල්, ඇහෙන දේවල්, ගඳ සුවඳ, රස, ස්පර්ශ, ඒවට සම්බන්ධ අරමුණු, ඔය වගේ කාම ලෝකයේ හැසිරෙන, කාම ලෝකයේ ගැවෙන කාම ආරම්මණයන්ට බර වෙලා වැඩ කරන්නා වූ හිත් මහා ගොඩාක් තියෙනවා. ඒක නිසා අපිට ලේසි මල්ලන්න කාමාචරසි. ඒක නිසා ඉස්සර වෙලා අපි දැනගන්න ඕනේ මොන හිද්ද? කාමාචර සෙට් එක. කාමාචර සිත් එක. දෙක ඊට පස්සේ දැනගන්න ඕනේ රූපාවචරය කියන්නේ කවුද, කොයිද ඉන්නේ, ඒගොල්ලෝ යන්නේ කොහොමද, ඒ රූපාවචරය හිතන විදිය රූපාවචරය. ඊට පස්සේ අරූපාවචරය කියන්නේ කොහෙද, කවුද ඉන්නේ, එයාගේ හිත. ඊට පස්සේ ලෝකෝත්තර සිත්. ඔය ටික සිත් 89 දැනගන්නකොට හොඳ දැනුමක් වෙනවා අභිධර්ම පිට. ඕක ලියනකොට හරි ලස්සනයි. ඊට පස්සේ තමයි ඔය චෛතසික 52 බලන්නේ, කුසල් චෛතසික, අකුසල් චෛතසික වශයෙන්. ඊට පස්සේ තියෙනවා රූප 28. ඉතින් මම මේ දක්වා මේ පින්වතුන්ට කියපු ටික දැන් මතකයිද? මේ වෙලාවේ කිව්වේ අභිධර්මයේ පිළිබඳව හැඳින්වීමක් කරේ. මොකද්ද ඉස්සර වෙලාවම කිව්වා? මේ අභිධර්මයේ කියන එක ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා හැටියට දැනගන්න ඕන. නැත්තම් බැනුම් අහන්න වෙනවා කවුරු හරි මේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම උත්තර දී ගන්න බැරිවොත් එහෙම මම දන්නේ නැහැ. එක්ස්කියුස් මී මේ I have not read that book or you මේක ඕවා කියන්න ගියවත් පස්සේ මිනිස්සු අපිත් මහ ලොකුට ආවයි මේ බණ ටිකක් අහන්න කියලා එහෙම නිග්‍රහයක් එනවායි කියලා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ශිඛායේ සූත්‍ර දේශනාවක තියෙනවා. තවත් කියනවා මෙහෙම එකක්. තවත් මට කියන්න බැරි වුණා එක දවසක් මේ ඔය ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා මුගලන් ස්වාමින් වහන්සේ, සැරියුත් ස්වාමින් වහන්සේ, ඊට පස්සේ කුට්ටිත ස්වාමින් වහන්සේලා ඔක්කොම එකතු වෙලා රාත්‍රියේක පෝයක් දවසේ වනාන්තරයේක ධර්ම සාකච්ඡාවක් කරනවා. ඔය වෙලාවේදී මේ සැරියුත් ස්වාමින් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක් උන්වහන්සේ අහපු ප්‍රශ්නයක් තමයි අද මේ රාත්‍රියේ ලස්සන වෙන්න නම් මොකද්ද මේ මොන වාගේ වික්ෂුන් වහන්සේ නමක්ද මේ රාත්‍රිය ලස්සන කරන්න කියලා ඇහුවා. ඒ වෙලාවේදී එක එක ස්වාමීන් වහන්සේලා කියලා සූත්‍ර කියන එක, භාවනා කරන එක, සමාපත්තියට සමවදින එක, ධ්‍යාන ගැන ඔහු කිව්වා. ඒකේ මුගලන් ස්වාමීන් වහන්සේ යෝජනා කරා අද රාත්‍රිය මේ රාත්‍රිය ලස්සන වෙනවා නම් ලස්සන වෙන්නේ ස්වාමීනි මේ ලස්සන වෙනවා නම් ලස්සන වෙන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේලා අභිධර්මය ගැන ප්‍රශ්න අහනවා ඒකට උත්තර දෙනවා. අභිධර්මය ගැන සාකච්ඡා කරනවා නම් ආන්නේ අභිධර්ම ගැඹීර අභිධර්මයේ සාකච්ඡා කරමින් ගත කරන්නා වූ ඒ භික්ෂුන් වහන්සේලා තමයි මේ වනාන්තරයේ ආලෝකමත් කරන්නේ, මේ රාත්‍රිය ආලෝකමත් කරන්නේ කියලා උන්වහන්සේලා ඔය සූත්‍ර දේශනාවක ඔක තියෙනවා. ඔක අභිධර්මයේ තියෙනවා. ඔක සූත්‍ර දේශනාවක තියෙනවා. ඉතින් බැලුවම මේ වස් කාලයේ අපේ පින්වතුන් දැන් 7 ඉඳලා මේ දක්වා මේ බණහගෙන එනවා. මම අද මේ ගොඩාක්ම ගැඹීර පැත්තට යන්නේ නැතුව සූත්‍ර දේශනාවේ ආශ්‍රයෙන් අභිධර්මීය anu කුමක්ද කියන එක කිව්වේ. තවත් මේ විශේෂයෙන්ම අභිධර්මීය දැනගැනීමේ තිබෙන්නා වූ ප්‍රයෝජනේ සහ සම්මුති සහ පරමාර්ථ දේශනාවේ වෙනස. ඊළඟට අභිධර්මයේ පොත් 7. ඊළඟට මේක ගලපන්න පුළුවන් තැන සූත්‍ර අනුසාරේ. ඊළඟට මේක කාටද දේශනා කරේ කියන එක කියන්න එපායි. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අපේ මහා මායා දේවියගේ කුසේ උපදිනකොට එතුමිය මැදි වයසේ හිටියේ. ඒ කියන්නේ මහා මායා දේවිය
අවුරුදු 56 55 මාස 6ක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ මේ මැදි වයසේ හිටිය අපේ මහාමායා දේවින් වහන්සේ එතකොට තව තිබුණේ එතුමීට ජීවත් වෙන්න තව තිබුණේ අවුරුදු 55යි මාස 6කුත් දවස් 20ක් වගේ කාලයක් තිබුණේ. ඊට පස්සේ එතන ඒ තමයි අසල පුර පසුපසට දවසේ මේ බෝධිසත්වයන් වහන්සේ පිළිසිඳ ගත්ත දවස. ඊට පස්සේ එතුමිය හිටියා මාස 10කුත් දවස් 7ක්. ඊට පස්සේ ඒ මහා මායා දේවිය මේ අභව ප්‍රාප්ත වෙලා තුසිත දිව්‍ය ලෝකයේ ඉපදුනා මාතෘ දිව්‍ය පුත්‍රයන් හැටියට. මාතෘ දිව්‍ය පුත්‍රයන් හැටියට ඉපදුනා. එතකොට ගොඩාක් කාලයක් පාරමී ගුණ පුරාගෙන ලෝකයේ බුදු වෙන්නා වූ කෙනෙකුට මාතෘත්වයේ හැටියට මම පිහිට වෙනවා කියන හිතෙන් යුක්තව ගොඩාක් පාරමී ගුණ ධර්ම පුරලා ඉතින් ශාක්‍ය කෝලිය ඒ වංශ දෙක අතර කෝලිය වංශයේ උප්පත්තිය ලැබලා ඊළඟට බෝධිසත්වයන් වහන්සේට මෞතුමිය වෙලා ඊට පස්සේ ඒ තමන්ගේ ප්‍රාර්ථනා සියල්ලක්ම ඉෂ්ට කරගෙන අවසන් කරලා නැවත තුසිත දිව්‍ය ලෝකෙට ඉපදුණා. අපේ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29 දී උන්වහන්සේ ගිහි ගිය අතහැරලා දාලා වනගත වෙලා අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරලා අවුරුදු 35 දී උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඊට පස්සේ උන්වහන්සේ ඒ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මව් උපස්ථාන කරන්න පිය උපස්ථාන කරන්නටන් පියතුමාට උපස්ථාන කරන්න පියතුමාට පිහිට වෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අර ශාක්‍ය ජනපදයට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා 20000ක් පිරිමරාගෙන. ඒක මනුස්ස ලෝකෙන්නේ. එතකොට අම්මා කොහෙද ඉන්නේ? අම්මටත් සලකන් දෙපාය. පියතුමාට සලකුවා වගේ අම්මට සලකන්ඩ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා ඉරුදීෙන් තවතිසා දිව්‍ය ලෝකයට. තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අර ආසනේ වැඩ ඉඳගෙන එතකොට තුසිත දිව්‍ය ලෝකේ හිටපු උපත්ති ලැබපු ඒ මාතෘ දිව්‍ය පුත්‍රයන් ප්‍රධාන ඒ සියලු දෙනාම ඒ දෙවි දේවතාවෝ මෙහෙට ඇවිල්ලා මේ තවතිසා දිව්‍ය ලෝකයේදී බණහන අන්න එතනදී තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ මෞතුමිය ප්‍රධාන දෙවි දේවතාවන්ට මේ අභිධර්මයේ මූලික කොටස දේශනා කරේ. ඒකට හේතුවක් තිබෙනවා මේ දෙවියන්ගේ ශරීර හරි සූක්ෂ්මයි. දෙවියන්ගේ ශරීර හරි සූක්ෂ්මයි. අපේ ශරීර හරි ඕලාරිකයි කුරුසුයි. කිඹුලන්ගේ ශරීරය ඊටත් තපක්. එතකොට මේ සියුම් ශරීර තිබෙන්නා වූ දෙවි දේවතාවන්ගේ ඇඟට දැන්න දේවල් සියුම්. දෙවි දේවතාවන්ට දිව්‍යඥානෙ තිබෙන නිසා දිව්‍ය ඇහක් තිබෙන නිසා සමහර සියුම් දේවල් කියන්න ලේසි. හොඳට සියුම් දේවල් කියන්න ලේසි. මයික්‍රොස්කෝපික් ඇහක් තිබෙන්නා වූ කෙනාට ඔය කෙමිස්ට්‍රි උගන්වන්නට ලේසි. ඇහ පේන්නේ නැති එක්කෙනාට හරි අමාරුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ අභිධර්ම කොටස පළමුවෙන්ම දේශනා කළේ මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන ඔය දිව්‍ය මණ්ඩලයට. ඊළඟට ඒ දිව්‍ය මණ්ඩලයට දේශනා කරපු දේශනාවේ සාරාංශ කොටස් ලෞතර බුදුරජාණන් වහන්සේ නැවත සැරියුත් ස්වාමින් වහන්සේට දේශනා කරනවා. හැබැයි සැරියුත් ස්වාමින් වහන්සේට දේශනා කළේ වෙන විදිහකටයි. ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දෙවියෝ ඇවිල්ලා සැරියුත් හාමුදුරු වගේ නෙවෙයි. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක්, ඊළඟට අභිඥා ප්‍රාප්තයි, පටිසම්භිදා ප්‍රාප්තයි. දෙවියෝ දිව්‍ය ලෝකයේ ඉපදිලා දෙවියන්ට දිව්‍යඥානෙ දිව ඇසි තිබුණාට මේ සැරියුත් හාමුදුරන්ට තරම් එහෙම හසුරු දෙසන්ට හසුරුවන්න ශක්තිය නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙවියන්ට විස්තර වශයෙන් දේශනා කරපු විශාල ධර්ම කාණ්ඩ මේ සැරියුත් හාමුදුරන්ට දෙනවා මේ මාතෘකා ෂෝට් ෆෝම් එකකින් දෙනවා. මේක මනුස්ස ලෝකයේනේ. එතකොට එහෙම දීපුවන් පස්සේ
සැරියුත් ස්වාමීන් වහන්සේ තමයි ඊට පස්සේ ඒ මාත්‍රිකා ලෞත්‍රා බුදුරජාන් වහන්සේගේ දේශනාවේ අනුසාරයෙන් කිසිම වරදක් වෙන්නේ නැති වෙන්න උන්වහන්සේ තමයි ඔය ධර්ම විග්‍රහය කරගෙන ගියේ. ඔය අභිධර්ම විස්තරය කරන්නේ. එතකොට අදට අපිට තියෙන්නේ ලෞත්‍රා බුදුරජාන් වහන්සේ දෙවියන්ට දේශනා කරපු දේශනාවේ ඊළඟට මාත්‍රිකා කොටස් සරියුත්ථාමඳුරන්ට දේශනා කළා. ඒදී සරියුත්ථාමඳුරු මිනිසයන්ට ශ්‍රාවකයන්ට ගැළපෙන හැටියට දේශනා කරපු විස්තර කතනෙන් පරම්පරාවෙන් ආපු කොටස තමයි අභිධර්ම පිටකේ හැටියට අපිට තිබෙන්නේ. අපි ඉගෙන ගන්න ඒක. දිව්‍ය ලෝකයට ගියන් පස්සේ ඉතින් කවුරු හරි ආලඳු තියාන්න දැනගන්න පුළුවන්. ඒක නිසා සියුම් ගතියක් තියෙන්න ඕනේ මේකට. හැබැයි හැම කෙනාම අභිධර්මයේ දැනගන්නවා නම් මේ සසර දුකින් මිදි යන වැඩේ හරි ලේසි. ඒ වගේම තමයි කෙලෙස් නැති කරන්නටත් ලේසි. ඒ කියන්නේ කෙලෙස් එන ගතිය හරියට අඩු වෙලා නැති වෙලා සැර වෙලා බාල වෙලා යනවා. ඒ කියන්නේ ෆැන්ටසි ලෝකෙකින් කැඩෙනවා. දැන් අභිධර්මයේ සූත්‍ර ඉගෙන ගන්නකොට ෆැන්ටසි සමහර කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් නෙවෙයි. නමුත් නිකන් ඉතින් මම මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි මම මේ තැන උපදිනවා කියලා එහෙම හිතෙන්න පුළුවන්. අභිධර්මයේ ඉගෙන ගන්නකොට මේ ෆැන්ටසි කැඩෙනවා. ෆැන්ටසි ලෝකේ රස විඳින්න බෑ. ඒක නිසා ෆැන්ටසි ලෝකෙන් අයින් වෙලා සත්‍ය රසයට හරි වේගින් ඇදගෙන යන ආව ධර්ම කොටසක් තමයි අභිධර්මය කියලා කියන්නේ. මං හිතනවා අද දවසට අපේ මේ පින්වතුන්ට මේ කියලා දීපු ටික ප්‍රමාණවත් වෙයි කියලා. ඒ නිසා දැන් ගොඩාක් සන්තෝෂ වෙන්න අද අපි මේ කාරණා ටික මේ පින්වතුන් මතක් කරා. ඊළඟට මේ අභිධර්මයේ තිබෙන ආ වටිනාකම ඊළඟට දේශනා කරපු තැන. ඉතින් අද මේ විශේෂයෙන්ම බස් කාලයේ ධම්මගවිසී සේනාසනය හරහා මේ කියලා දෙන්න මම පවත්වන්නා වූ ධර්ම දේශනා ඔවේ දායකත්වයේ හැටියට ඉදිරිපත් වෙලා කටයුතු කරන්න පින්වත් පුෂ්පා සඳනායක මහත්මිය, ඒ වගේම අපේ මහින්ද විතානගේ මහත්මයා, රුවිනි විතානගේ පින්වත් දියණිය, චින්තක විතානගේ ඒ පින්වත් පුතුමා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම අපේ මේ පුෂ්පා මහත්මිය, මහින්ද මහත්මයා මේ ළමයි දෙන්නා මේ ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ සෙපටන් පළාතේ. ඉතින් බොහෝම සත්පුරුෂ, සද්ධාවන්ත, ධර්මයට කැමති, ධර්මයට ලැබී, ධර්මයේ හොයන, ඒ වගේම ධර්මකාමීව ජීවත් වෙන පින්වත් පවුලක්, ඒ වගේම ඒ පලාතේ ඉන්නා වූ සත්පුරුෂ ධර්ම මණ්ඩලයත් ඒ වගේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ මේ පින්වත් අපේ පුෂ්පා සඳනායක මහත්මිය, මහින්ද විතානගේ මහත්මයා, රුවිනි විතානගේ, චින්තක විතානගේ පින්වත් පවුලේ ඒ දූතරුවෝ මව්පියවරු. ඒකට සම්බන්ධ වෙච්ච පින්වතුනුත් ඉන්නවා. ඒ නිසා මේ පින්වත් හැම දිනාටමත්, අසාගෙන සිටි හැම දිනාටමත් ධර්මඥානීය භාවනාඥානීය පහළ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අපේ පින්වත් මේ පුෂ්ප මහත්මිය, මහින්ද මහත්මිය දරුවන් හැම දිනාටමත්, ඒ පලාතේ ඉන්න සියලු දෙනාටමත්, ඒ වගේම අද මේ වස් ධර්ම දේශනාවට සහසම්බන්ධ වුණා වූ පින්වතුන්ටත්, ඒ වගේම වස් ආරාධනා කරලා මේ සේනාසනයේ කටයුතු කරන්නා වූ අපේ වස් කොමිටියේ, එහෙම නැත්නම් මේ වස් කාලය තුල දායකත්වයේ විශේෂයෙන් බාර අරගෙන කටයුතු කරන ධම්මගවිසි සේනාසනේ පින්වත් පිරිසටත්, දායක පින්වතුන්ටත් අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනයේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ පින්වත් විනෝද් වනිසිංහ වනිදසිංහ මහත්මයා, ඒ වගේම මේ පින්වත් ස්වර්ණමාලි මහත්මිය, ඊළඟට ඉන්දික මහත්මයා, අමරතුංග මහත්මයා සහ ගයිනි ඒ පින්වත් මහත්මිය, ඊළඟට උපුල් ගමගේ මහත්මයා ඒ මහත්මිය, ඊට පස්සේ අපේ ගයන් හිමාලි පින්වුතුන් දෙන්න, තවත් ඒකට සම්බන්ධලා ඉන්න පින්වුතුන් සෑම දිනාටම අපි ආශිර්වාද කරනවා. යහපතක් සැනසෙල්ලක් වේවා. ඒ වගේම මේ ධර්මයේ සෑම දිනාටම පිහිටක් වේවා. තව ධර්මයේ ඉගෙන ගන්නට සූත්‍ර වශයෙන්, අභිධර්ම වශයෙන් ඉගෙන ගන්නට චේසිත පහළ වේවා, කුසල ඡන්දේ වැඩේවා. ඊළඟට අද මේ ධර්ම දේශනා විකාශනය කිරීමට උදව් උපකාරුනේ ජයන්ත මහත්මයා, ඒ පින්වත් මහත්මයාටත්, ඒ මහත්මියටත් සෑම දිනාටම සැනසෙල්ලක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.
ඉතින් මේ ලෞත්‍රා බුදුරජාන් වහන්සේ දේශනා කරපු පරියාප්ති ධර්මය හොඳට දැනගන්න ඒ වාගේ ප්‍රතිපත්තිය හැසිරෙන්න අවසානයේදී අපි සෑම දිනාටම ප්‍රතිවේදී කියනා වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට මේ මහා පිහිටක් වෙනවා අපි ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයෙන් මහ විශාල වැඩ ගැනීමක් මේ වෙන කරන්නේ ඒ වාගේම බුද්ධ ශාසනයේ හමු වෙලා අපි කරගන්නා වූ මහා පිහිටක් මේ සලසා ගැනීමක් කරන්නේ එනිසා මේ ධර්ම දේශනාවේ ධර්මයේ ඇසීමේ කුසල බලයෙන් සෑම දිනාටම චිරාත් කාලයක් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා ඒ වාගේම ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ශ්‍රී ලංකාවටත් ලෝකේ රටවල්ටත් මේ පැතිරී තිබෙනා වූ කොරෝනා වෛරසයේ වේගින් මගහැරේවා තුරන් වේවා සෑම දිනාටම නිරෝගීකම ආරක්ෂා කරගෙන ජීවිත පවත්වා ගන්නට හැකි වේවා ඒ වගේම සෑම දිනාටම ජීවිත තරජන නැති වේවා මේ කොරෝනා වෛරසයෙන් වසා තිබෙන රටවල් වසා තිබෙන කාලය තුළ ධර්මයට එක්හාසු වෙලා කටයුතු කරගෙන යන ශක්තිය ලැබේවා සෑම දිනාටම නිදුක් නිරෝගීව කයක් හදාගෙන එවාගේ මනසක් හදාගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට සෑම දිනාටම උතුම් අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසින්ට ලැබේවා නිවන් පිණිස අද මේ දේශනා කරා වූ ධර්ම කොටාසේ පිහිටක්ම වේවා ප්‍රතිපත්තියට යොදාගන්නට හැකි වේවා ඒ වගේම සෑම දිනාටම නිවන් අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ගාථා කියලා අපි සෙත් පතනවා දෙවියන්ට පින් දෙනවා ආකාසට්ඨාති භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාති භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාති භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්මශ්‍රණී කිරීමේ උතුම් පින්බලෙන් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් වේගින් යහපත් අවබෝධ වේවා සසර දුකින් මිදලා මා මහ නිවෙනින් සැනසින්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි ධර්මාභෝධය වේවා.